සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. දෑබරයනි, උතුම් තෙරුවනේහි ආශිර්වාදයෙන් දෑබර ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා කියන සුපුරුදු හෘදයාංගම ප්‍රාර්ථනාව අදත් ඒ ආකාරයෙන්ම සිදු කරමින් අවසරයි මේ සාර පුරපසළොස්වක් බොහෝ දා ඔබ සමග පුරා හෝරා එකහමාරක කාලයක් දහම් සංවාදී දෙන්නට. නිතර තියෙන සැනසිල්ල බුදු හිමිගේ රුව දැකීම, ගතට තියෙන උපරිම උතුම්ම සැනසිල්ල බුදු හිමිගේ රුව වැඳීම, ඒ වගේම දෙසවනට තියෙන උතුම්ම සුවය උතුම්ම සැපත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම. මම හිතනවා මේ හෝරා එකහමාරක කාලය ඔබේ දෙසවනට පුදුමාකාර සැනසිල්ලක් ලැබේවි. ඒ වගේම ඒ දෙසවනේ සැනසිල්ල තුර ඔබේ ගතට සිතට පුදුමාකාර සෝයක් සහනයක් ලැබේවි. මේ විදිහට දැනෙන්නේ තෙරුවන කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවක් ඔබ තුල තිබේ නම් පමණයි. ඒ නිසා සියල්ල මේ මොහොතේ අතහැර දාලා තෙරුවන කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව මේ දහම් සංවාදයට එකතු වෙන්න දෑබර ඥාති ප්‍රේක්ෂක ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා. අද නිකිණි පුරපසළොස්වක් පොහොව දවස. එතකොටුනි වසරක පොහොව දිනයන් 12 පිළගස්වා ගත්තාම එක් එක් පොහොව දිනයන් වෙනුවෙන් සුවිශේෂී ශාසනික වැදගත්කම් සටහන් වෙනවා. නිකිණි පුරපසළොස්වක් පොහොව දවසත් බොහොම සුවිශේෂී පොහොව දවසක්. මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මටත්, ඒ වගේම ආධ්‍යාත්මික ගුණ වගාවටත් ගෞරවනීය භික්ෂු භික්ෂුණී උභය මහා සංඝරත්නයත් ගිහියන් අතර අන්‍යෝන්‍ය බැඳියාවක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබිය යුතුමයි. මේ නිකිණි පුරපසළොස්වක් පොහොව දවස මේ විදිහට ශාසනික ගුණධර්ම ආරක්ෂාවෙමින් ආරක්ෂා කරගනිමින් විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය උදෙසා කටයුතු කරමින්, ඒ වගේම පැවිදි උතුමන් වහන්සේලාටත් ගිහි පාර්ශ්ව වෙන අපටත් වඩාත් වටිනා කුසල් රැස්ක කරන්න පුළුවන් ඉතාමත්ම වටිනා කාලයක්, වටිනා මාසයක්, වටිනා පොහොව දවසක් නිකිණි පුරපසළොස්වක් පොහොව දවස. අපි ගෞරවනීය භික්ෂු භික්ෂුණි උභය මහා සංඝරත්නය මේට මසකට පෙර ඇසළ පුරපසළොස්වක් පොහොදා පෙරවස් සමාදන් වුණා. ඒ පෙරවස් සමාදන් වුණු අපේ ගෞරවනීය භික්ෂු භික්ෂුණී උභය මහා සංඝරත්නය මේ වස් කාලය තුළ තම තමන්ගේ විහෙර විහාරස්ථානවල වැඩ සිටිනවා. ආගමික වතාවත් සිදු කරමින් අපි සිව්පස්යෙන් උපස්ථාන කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා රැක බලා ගන්නවා. දෙපාර්ශ්වය අතර පුදුමාකාර බැඳියාවක් ඇති වෙන කාලයක් මේ කාලය, වස් කාලය. අද නිකිණි පුරපසළොස්වක් පොහොව දවස පෙරවස් සමාදන් වෙන්න නොහැකි වුණු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා පසුවස් සමාදන් වෙන දවස. ඒ වගේම ශාසනික වශයෙන් වැදගත්කම් පිළිගස්වනකොට නිකිණි පුරපසළොස්වක් පොහොව දවසේ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම උදෙසා කටයුතු සිදු වුණු කාලයේ විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන් නිකිණි පුරපසළොස්වක් පොහොව දවස. ඒ වගේම ආනන්ද මහරහතන් වහන්සේගේ රහත්භාවයට පත්වීම, ඒකට ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වෙලා නැහැ ප්‍රථම ධර්ම සංගායනාවේදී, ඒ රහත්භාවයට පත් වුණු දවස හැටියට නිකිණි පුරපසළොස්වක් පොහොව දවස ශාසනිකත්වයෙන් වැදගත් වෙනවා, වැදගත්කමක් උසුලනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි වස් කාලයේ පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ පස්වගත උසන්ට ධර්ම දේශනා කරලා බරණැස සිසුපතන මිගදායේදී ප්‍රථම වස් සමාදන් වීම සිදු කළා. එමේට
මසකට පෙර ඇසළපුර පසළොස්වක් පොහෝ දවසක. අපි මෙවන් වටිනා දවසකයි මේ දහම් සංවාදයේ දෙන්නේ, විශේෂිත වූ සසුන කාලීන සංවාද මණ්ඩපය. එතපතුනි, දහම හරි විදිහට අපි තෝරා බේරාගෙන නැහැ කියන තර්කය නැත්නම් ඒ කාරණාව අදහස අදත් මම ඉදිරිපත් කරනවා. සමහර කෙනෙක් මේකට උරණ වෙනවා. මේ ධර්ම සම්නිවේදනයේ සිදුණු දෝෂයන් ගැන කියනකොට සමහර අය අපිත් එක්ක විවාදයට එනවා. සමහර ස්වාමින් වහන්සේලා පවා ඒට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා. කොහොමනත් මගේ මතය, මම ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇසුරු කිරීම සහ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කිරීම තුළ ධර්ම සාකච්ඡාවන් වලට සම්බන්ධ වීම තුළ මා දැනට අවබෝධ කොටගෙන තියෙන ආකාරයට මේ ලෞකික ජීවිතයේ සංවර්ධනය උදෙසා සිදු කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කොටාශයන් තවමත් හරි විදිහට සමාජගත වෙලා නැහැ. ඒ සමාජගත වීම ඉතා ඉක්මනින්ම සිදුවිය යුතුයි කියන තර්කය සහ ඒ අවධාරණය කරනවා මේ අවස්ථාවේදී. නැත්තම් අපි තවමත් සමාජයේ බොහොම දුක්ඛිත දුප්පත් තත්ත්වයට අපේ හිතවතුන් ජීවත් වෙනවා. ඒ වගේම මේ රටත් බොහොම දුප්පත් රටක් බවට හැමදාමත් පත්වේ. ඒ නිසා ලෞකික ජීවිතයේ සංවර්ධනයේ උදෙසා දේශනා කළ අති උතුම් ධර්ම කොටාශයන් අපි හඳුනා ගන්නට ඕන. මේ කාරණාව සිහිපත් කරද්දී වර්තමානයේ අපිට මුණ ගැහුණු යතිවරයාණන් වහන්සේලා අතරින් පෝදා විශේෂ කාලීන සංවාද මණ්ඩපයට වැඩම කරන අපේ හාමුදුරන් වහන්සේ, බෙලිගල මීමුරේ ධම්මවංශ අපේ හාමුදුරන් වහන්සේ බොහොම මධ්‍යස්ථව මැදිහත්ව බුදුරජාණන් වහන්සේ ලෞකිකත්වය වෙනුවෙන් ලෞකික ජීවිතයේ සංවර්ධනය උදෙසා දේශනා කළ ධර්ම කොටාශයන් සොයා ඒවා මතු කරමින් ඒ ධර්ම කොටාශයන් ලෞකික ජීවිතයේ සුවය උදෙසා දේශනා කරන අතරවාරයේදී එහා සමානව බුදුරජාණන් වහන්සේ සමබරව අන්තයට නොගිහින් ඒත් එක්කම ඒ ධර්ම කොටාශයන් සමගම ආධ්‍යාත්මික සංවර්ධන වෙනුනොත් යමක් දේශනා කොට තිබෙනවා. බොහොම සමබරව බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කොට තිබෙන්නේ. ඒ සමබරතාවයේ ඒ විදිහටම ආරක්ෂා කරගනිමින් පුජ්ජපාද බෙලිගල හිමිගේ ධම්මෝසපේ හාමුදුරුවෝ මේ ධර්මය අපිට කියා දෙනවා, ධර්මයේ දේශනා කරනවා. ඒ අනුව වර්තමානයේදී අති විශාල ශ්‍රාවක පිරිසක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව ඒ පසුපස ගමන් කරමින් ධර්මය අවබෝධ කරගන්නට අද පෙළඹී තිබීම බොහොම සතුට දනවන කාරණාවක් කියලා විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. අදත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පෝදා විශේෂ සසුන කාලීන සංවාද මණ්ඩපයට ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරිය ධම්මෝසපිය හඳුනන වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වක දෙපා නමුද වහන්සේව සසුන මේ පෝදා කාලීන සංවාද මණ්ඩපයට පිළිගන්නවා අපි හඳුනන්නේ. එතකොටුනි, මේ ධර්ම සම්නිවේදනය තුළ මේ තාමත්ම සාර දහම සමාජගත කරන්න අප සමගත් වෙල් බැඳ ගන්නවා, දායකත්වය සපයනවා. පූජ්‍යපාද බෙලිගල මීමුරිය ධම්මවංශ ස්වාමීන් වහන්සේ පවත්වන මාසික දහම් හමුවරට සහභාගී වෙන ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් මම මේ දකින විශේෂත්වයක් අපි විශේෂණයක් සිහිපත් කරන්න ඕන. ස්වාමීන් වහන්සේගේ දහම් මගෙහි ගමන් කරන බොහෝ ඈයෝ මේ අනුග්‍රාහක දායකත්වය තුළ ලෞකික ජීවිතයේ සුවය, එහෙම නැත්නම් පරලොව ජීවිතයේ සුවය, එහෙම නැත්නම් මිය පරලොව ගිය ඇයන්ගේ නාමාවලියක් නම් ලැයිස්තුවක් සටහන් කරලා ඒ අයට පින් දෙන්නවත් එහෙම කිසි තැනක කිසිම අනුග්‍රහක අවස්ථාවක සටහන් කොට නැහැ. එයත් විශේෂත්වයක් උදේ අප විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු වටිනා කාරණාවක්. ඒ අනුව මේ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස අද දායකත්වයේ සපයනවා. උන් විශේෂයෙන්ම විශාල හොඳ ගැඹුරු ප්‍රාර්ථනාවක් කරනවා. මේ දහම් සංවාදයට සම්බන්ධ නරඹන හැමට දහම් මැස පහළ වේවා කියලා. නරඹන සෑමට දහම් මැස පහළ වේවා. අපි මේ ප්‍රාර්ථනාවත් මේ සසුන විශේෂ කාලීන සංවාද මණ්ඩපයේ ආරම්භයේදීම ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි, දුරකතන නැහැ ඔබට සජීවීව අපේ දහම් මණ්ඩපයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හැබැයි ඔබට පුළුවන් ලියා යවන්න
නිෂ්පාදක පෝදා විශේෂ සසුන කාලීන සංවාද මණ්ඩපය රණගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය නුවරපාර දඹුල්ල අපේ ලිපිණය අපි තිරේ ලිපිණය ඔබට දර්ශනය වෙනවා. ඔබට පුළුවන් ඒ ලිපිණයට ඔබේ ප්‍රශ්න අපට යොමු කරන්නට. අපි අඳුරන අපි හැමදාමත් මේ දහම් සභා මණ්ඩපයේදී විශේෂයෙන්ම ලෝකෝත්තර පරමාර්ථ කරා අපිව යොමු කරනා වගේම ඔබ වහන්සේ මේ ගරා වැටුණු දුක්ඛිතව අපි ගෙන යන අන්ත දුගී දුප්පත් භාවයෙන් වෙලිල මිරිකලා ඉන්න මේ ජන සමාජයට ආර්ථික වශයෙන් හිලට එන්න, සමාජ වශයෙන් හිලට එන්න ඉතාමත් වටිනා ධර්ම කොටාශයන් පැහැදිලි කරනවා. ඒ අනුව අපි වරදවා වටහා ගත්ත සමහර ධර්මයේ තියෙන කාරණා අපි ඇත්තම පැහැදිලි කරගන්න ඕන. අපි දෘෂ්ටිගත වෙලා එක තැනකට කොටු වෙලයි මේ ධර්ම කොටාශයන් අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම අද කල්පනා කළා අපි හඳුරන්නේ මේ අපි නිතරම අනිත්‍යයි 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 කියලා කියනවා. මේවා ස්ථිර නැහැ ස්ථිර නැහැ ස්ථිර නැහැ කියලා, දුකයි 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 කියලා හැමදාම කියනවා, මේවා කිසිම සැපයක් නැහැ කියලා. ඒ නිසා මේ අනිත්‍යයි කියන මේ දේශනාවන් තුළ අපි අතරමං වෙලා කිසි දෙයක් මේවා නිත්‍ය නැති නිසා මේවා සියල්ල අතහැරලා දාන්න ඕන කියන එහෙම සංකල්පයක සමහරු දුක්ඛම දුක්ඛිතම ජීවිත ගෙවනවා. යමක් උපයා සපයා ගන්නවත් එක් රැස් කරගන්නවත් එහෙම උත්සාහ දරන්නේ නැහැ. ඒ නිසා මේක ධර්මානුකූලව නිවැරදිව අපි අවබෝධ කරගන්න ඕනේ. මම කැමතියි අද අනිත්‍ය හා සම්බන්ධව මේ සංවාදයේ වැඩිපුර මෙහෙවන්න අපි හඳුරන්නේ. මේ අනිත්‍ය භාවිතය අපි හඳුනන්නේ හඳුනා ගන්න ඕන නිවැරදිව. සාලිය මහත්මයා, ඉතා කාලෝචිත ඒ වගේම ඉතා ගැඹුරු මාතෘකාවක් ඔසේ අපි මේ අද සාකච්ඡා පවත්වන්න හදන්නේ. හැබැයි මේ ගැඹුරු මාතෘකාවේ ගැඹුරට අපි යන්නේ අගට. ඔබතුමන් මතක් කරන පරිදි මුලින් මට අවශ්‍ය වෙනවා මේක සරලව පැහැදිලි කරන්න. සැබවින්ම අපි මේ ගමේ රටේ හැසිරෙන විට අවමංගල උත්සවවලට සහභාගී වී ගිහි පැවිදි අනුශාසනාවන්ට සවන් දෙන විට, එහෙම නැත්නම් ඇතැම් දේශකයන් වහන්සේලා කරන ප්‍රකාශයන් දකින විට මට මහත් අනුකම්පාවක් ඇති වෙනවා. කලක් තිස්සේ වැරදි ආකාරයෙන් භාවිතා කළා වූ දැනුමක්, ඔක අවබෝධයක් කියලා කියන්න බෑ, භාවිතයක් මුල් කොටගෙන අපට බුදුසමයෙන් පෙන්වනු ලබන සැනසීම හිමි කරගන්නට අවශ්‍ය තැනට යන්න බැරි වෙලා තිබෙනවා. සමහර විට මමත් ළමා කාලයේ හෝ පාසල් අධ්‍යාපනයේදී එතන තමයි හිටියේ කියලා මම කියන්න කැමතියි. මේ සමාජයේ ඕන කෙනෙකුගෙන් ඇහුවොත් එහෙම ඔවුන් තේරුම් අරන් තිබෙන්නේ බොහෝ දෙනෙක් විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කරලා නැත්නම්, ඒ වගේම ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවක් ගැඹුරින් අධ්‍යයනය කරලා වටහාගෙන නැත්නම් ඔවුන් කල්පනා කරනු ලබන්නේ මේ බාහිර ලෝකේ තියෙන දේවල් කවදා හෝ දවසක කැඩී බිඳී යන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත්‍ය කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සිදු වුණා, දැනුත් සිදු වෙනවා, අන්‍ය ආගමිකින් තුලස් සිදු වෙනවා, ලෝකෙත් සිදු වෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ ඉන් පෙර භාවිතා වුණේ නැහැ. ඒක බුදුන් වහන්සේට ආйти බුදුන් වහන්සේගේ විශේෂ හොයා ගැනීමක්, බුද්ධ කෘත්‍ය. ඒ කියන්නේ බුද්ධත්වයෙන් පසුව අනිත්‍ය භාවිතා කළ පළවැන්නා බුදුන් වහන්සේ, ඉන් පස්ස අනිත්‍ය භාවිතා කළ ඇරුණාම ඊට පෙර අය බුදුරජාණන් වහන්සේලි කළ අනිත්‍යක් භාවිතා කළා නම් ඔවුන් සෝවාන් ආදී මාර්ගඵල ලැබ නිවන සැනසුණ අය වෙන්න ඕන. එහෙමනම් මොහෙම උනේ ඇයි? මේ මිනිස්සුන්ට නැත්තම් මනුස්ස වර්ගයාට පුරුද්දක් තියෙනවා තමන් මූලික කොටගෙන වටපිටාව බලන්න. තමන් තුල බලන්න තේරෙන්නේ නැහැ. ඇසින් බලන්න, කනින් අහන්න, බාහිර ලෝකෙ පිළිබඳ සමීක්ෂණයක් කරන්න තමයි බොහෝ දෙනාට තේරෙන්නේ.
අවාසනාවකට බුදු සමයේ පාලියෙන් සඳහන් අනිච්ච කියන පදය සිංහලට අපි පාවිච්චි කරනවා විස්තර නැති කියන අර්ථය ගන්න. මම දකින්නේ මේ බාහිර ලෝකේ තියෙන අපේ කය ඇතුළු බාහිර ලෝකේ සියලු දේවල් වල කෙටි කාලීන හෝ දිගු කාලීන විනාශ වීමක් විනාශයක් තියෙනවා. ඒක සිංහල වදනක් භාවිතා කළොත් ඒකට කියන්නේ අනියත බව කියලා. මේ බාහිර සමාජයේ බෞද්ධයින් පමණක් නෙවෙයි ලෝකේ ඉන්න සියලු සත්වයා දන්නා වූ මිනිස් වර්ගයා දන්නා වූ සියලු ආගමික වර්ගයා දන්නා වූ මේ අනියත බව ලෝකෙට දේශනා කරන්න නම් බුදු වෙන්න ඕන නෑ කියලා තමයි මම කල්පනා කරන්නේ. ඒ නිසා මේ සිංහල භාෂාවෙන් පෙන්වන බාහිර වස්තුන්ගේ වෙනස් වෙන ස්වභාවය බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය කියලා හිතනවා නම් යමෙක් ඔවුන් ඒ බලන්නේ සොකීය දැසෙන්. නමුත් අපට ත්‍රිපිටකය තුළ මොන ගැහෙනවා අනිත්‍ය බලන්න ඕන කොහෙන්ද කියලා. එතකොට තිබෙන යදා පඤ්ඤාය පස්සති යම් විටක ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක් කියලා තියෙනවා. ප්‍රඥාවෙන් දකිනවා කියන එකේ තේරුම කිසියම් අවබෝධයක් කරනවම දැසට පෙනෙන දෙයක් නෙවෙයි. එතකොට ඒ සඳහා තව මුල් වදනකුත් තිබෙනවා. ඒ බලන්න ඕන සබ්බේ සංඛාරා සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව නොනින් දකින්න පුළුවන්ද කියන එක තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. මේ සංඛාර පදයේ වරද්දා ගැනීම තුළ පාලිය පිළිබඳව කිසික් නොදන්නා අය සංඛාර කියන එකේ තේරුම එකට එකතු වීම කියන අර්ථය ගන්නවා. එමත් නැත්නම් රාශිකරණය කියලා ගන්නවා. එතකොට ඉදින් ඔය බාහිර ඇඳුම් පැළඳුම් ගොඩක් ගහක් ගෙඩියක් කෙසෙල් කණක් එහෙම නැත්නම් වැලි ගොඩක් ගඩොල් ගොඩක් එකතු වුණහමත් රාශිකරණය. එතකොට ඒ හැම දෙයක්ම කලක් කැවෑමෙන් දිරාපත් වෙන එක එතකොට සංඛාරා නිත්‍ය කියලා සබ්බේ කියන්නේ සියලු කියලා මොනම පාලි දැනුමක් නැතත් මෙහෙම හිතනා ඉන්නවා සමාජයේ. තවදුරටත් ඇතම් වමගුල් උස්සවලට ගියාපුවාම පුද්ගලයාගේ මේ ශාරීරියේ බිඳී යාම සියලු ලෝකේ තියෙන දේවල් වෙනස් වීම බුදුන් වහන්සේ වදාලා අනිත්‍යයි කියලා ගිහි පැවිදි අනුශාසනා කරනයි නැතුවා නොවේ. නමුත් සංඛාර පදය සිංහල එකක් නෙවෙයි. සංඛාර පදය පාලි පදයක්. ඒකේ අකුරක් අනුව ගත් කල අරුත් දෙකක් තිබෙනවා. ඔය සයන්න බිඳුව අල්ප ප්‍රාණ කායන්න කියලා කතා කරන මේ ව්‍යාකරණ භාෂාවෙන් ගත්තොත් එහෙමයි කතා කරන්නේ. ළමයි නම් නිකං කායන්න කියලාත් කියනවා. ඒක භාවිතා වෙන්නේ බහැරලන දේවල් වෙනුවෙන්. නගරයෙන් නිවසෙන් කුස්සියෙන් බහැර කරන දේවල් නැත්නම් වට කෙනෙක් කසල. කසල සම්බන්ධයෙන් ස්වාභාවික දිරායාම එදත් අදත් ඉදිරියටත් බුදුන් වහන්සේ පහළ වුණත් නැතත් සිද්ධ වෙනවා. අර අපි බලන්නේ අර බාහිර S2 මේ බාහිර වස්තුන්ගේ වෙනස් වීම තමයි බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය කියලා. මේ අනියතයි අනිත්‍යයි දෙක සමාන කරන් ඉන්නවා. නමුත් අර සංඛාර පදයට වෙනත් අර්ථයක් එනවා. බොහෝ දෙනාට දැකපුරුදුයි අනිච්චාවත සංඛාරා කියන අවමගුල් උත්සවය සඳහා ප්‍රදර්ශනය කරන බැනරේ තියෙන මහ ප්‍රාණ කයන්න. ඒ සංඛාර සම්බන්ධයෙන් අනිත්‍ය අර බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය අර බාහිර ලෝකයේ කසල සම්බන්ධයෙන් සිදුවීම නෙවෙයි. මේක බොහෝ දෙනා දන්නේ නැහැ. එතකොට ඒ සංඛාර මොනවාද කියලා තේරුම් ගන්නේ නැතුව කෙනෙකුට අනිත්‍ය තේරුම් ගන්න බෑ. යම් තැනක තියෙනවා මෙන්න මෙහෙම ගාථාවක්. බුදුවර ලෝකෙට පහළ වෙනු ලබන්නේ ශික්ෂාපද පිළිබඳව විවරණය කරන්න වර්ණනය කරන්න නෙවෙයි අකුරු අටක් සමග ඇති පද තුනක අරුත ලොවට ජනිත කරලා මතු කරලා පෙන්වන්නේ. ඒ අකුරු වටේ තියෙන්නේ අර අනිච්ච නැත්නම් අනිත්‍ය කියන එක පළවෙනි පදේ නැත්නම් දුක්ඛානාත්ම නැත්නම් අපි ඒකට ත්‍රිලක්ෂණය කියලා. ත්‍රිලක්ෂණේ anu බුදුවරු ලෝකෙට හොයාගත්ත මිනිසා දුකින් මුදවන ධහම. එතකොට ඒක සංඛාර තුල නුවණින් බලන්න ඕන දෙයක් කියන එක ඒ කියවෙනවා.
නමුත් අපි මේ වත්මන් සමාජයේ වැරදි තැන ඉන්නකොට ආගම් ભેදයකින් තොරව දැසින් බලා බාහිර ලෝකයේ සිදුවෙන්නා වූ සිදුවීම් වල විපර්යාසයන් නැත්තම් වෙනස්කම් අනියත බව බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය කියලා හිතාගෙන ඉන්නවා. බාහිර දැක්මක් ඇරුණාම අධ්‍යාත්මික දැක්මක් මේක ඇත්තෙම නැහැ. තවත් වෙනක එළි වෙනවා මිනිසා දුකින් මිදෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනිත්‍ය භාවිතයෙන් කියලා. දැන් ඔය කියන බාහිර අනියත බව භාවිතය අපේ මව්පියන් පරම්පරා 7ක් 8ක් 9ක් තිස්සේ භාවිතා කළා. කාටවත් දුකින් මිදෙන්න සිදුුනේ නැහෙනි. අනිතකෙක් බුදුරජාණන් වහන්සේක සොයා ගැනීමක් නෙවෙයි. ඒක ලොව සිදුවෙන දෙයක්. ඒ වෙනස්කම් කියන එක බාහිර සමාජයේ සිදුවෙන දෙයක්. මේ සිදුවෙන දේ සිදුවීමක් අපට කියලා තිබෙන්නේ බුදුන් වහන්සේ නුවණින් දකින්න ඕන දෙයක් කියලා. ඒක සිදුවීමක් වෙන්න බෑ අපි නුවණින් බලන්න ඕන දෙයක්. නුවණින් කියන්නේ එතන ප්‍රඥාවෙන් කියන එක දෙනුණින් කියන අර්ථයෙන් නෙවෙයි. එම නිසා මේ කවුරුත් දන්න ලෝකෙට ඉපදුන හැම දෙනාම දන්නා වූ වෙනස්කම් කියන කාරණාවට බුදුන් වහන්සේ වදාළ මේ ආරි සත්‍ය අනිත්‍ය සමකිරීම තුළින් අපට ආරි සත්‍යයට පිවිසෙන්න බැරි වෙලා තිබෙනවා. එහෙම නැත්නම් බුදුන් වහන්සේ වදාළ මේ ජීවිතයේ සැනසිලිදායක බවට පත් කරන්නා වූ අනිත්‍ය භාවිතා කරගන්න අසමත් වෙලා තිබෙනවා. එබැවින් මම මෙහෙම කියන්නම් මේක. සෑම දෙනෙක්ම දැනගන්නා වූ දෙයක් ලෝකෙට දේශනා කරන්නට නම් කෙනෙක් පෙරම්පුරා බුදු වෙන්න ඕන නෑ. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පෙන නොයසූ දහමක් කියන එක. එතකොට එතන පෙන්නනවා චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා. අන්නේ එස් ඒක දැක්මක් එස් කියන්නේ මේ මසස් කියන එක නෙමෙයි. ඒ දැක්ම තුල දැකපු දෙයක් තමයි මේ අනිත්‍ය කියලා කියන්නේ. එහෙනම් ඒක ඊට පෙර සමාජයේ සිදු වෙන්න බෑ. ඒ ඊට පෙර සමාජයේ සිදු වුණ සියලුම ආගමිකයන් දන්නා වූ එක බුදුරජාණන් වහන්සේ වදාළ ආරි සත්‍යයේ අනිත්‍ය වශයෙන් හිතා ගැනීමම නොමග යාමක්. ඊට පස්සේ ඔහුට භාවිතා කරන්න තේරෙන්නේ නෑ. තවදුරටත් අපට මුණ ගැසෙන සමහර අය ගිහි පැවිදි ભેදෙන්තරව ස්ත්‍රී පුරුෂ ભેදෙන්තරව ධර්මස්සවණේකට මේ කරුණ වටහා ගත්තේ නැත්නම් මේ වැරදි භාවිතාව තුළ ඉන්නවා. මේක ලියන්න කියන්න නම් පුළුවන් සාලිය මහත්මයා. නමුත් මේක ස්වකීය දුක්ඛ දෝමනස්යන් අයින් කර ගැනීම සඳහා ප්‍රායෝගිකව භාවිතා කරන්න බෑ. මොකද මේක පිටපැත්තේ තියෙන දෙයක්. බාහිර ලෝකයේ තියෙන දෙයක්. ඒක නුවණින් බලන දෙයක් නෙවෙයි. ඒක සංඛාර කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව බලන්න බෑ. දැන් අර සංඛාර කියන්නේ ගොඩවල් හරි රාශිකරණ කියන අර්ථයෙන් ගත්තහම එතකොට එහෙනම් කසල සම්බන්ධයෙන් තමයි මේ බලන්නේ. මේ සංඛාර කියන පදයට අයිති දේවල් බාහිර ලෝකේ කොහෙවත් තියෙන්න බෑ. ඒවා තියෙන්න ඕන බාහිර නෙවෙයි අපි ළඟ. අපේ සිත තුළ තියෙන්න ඕන. ඒ නිසා ඒ සිත තුළට එකතු වෙන කාරණා පිළිබඳ අවබෝධ කරගත්තහම ඒවා සම්බන්ධයෙන් අපේ දැක්ම කුමක්ද? ඒව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ හෙළිකිරීම කුමක්ද කියන එක මේ දෙක තේරෙනකොට මේ දෙක පරස්පරයි. අපේ දැක්ම මිනිසාට දුක්ගෙන දෙන සුළුයි. තථාගතයන් වහන්සේගේ හෙළිකිරීම මිනිසා දුකින් මුදවන සුළුයි. ඒ නිසා මේක විශිෂ්ට ගණේ ධර්මයක් මේ අනිත්‍ය පදයේ තුල සමාජයට එලි කරන්න හදන්නේ. ඒ නිසා අපි ධර්මස්වණය කිරීමෙන්තරව තමන්ඳ හිතන පරිදි යම් අදහසක් ඉදිරිපත් කරන එක හරි කියලා හිතන් හිටියාම අපි හැමෝම නොමුගු හිං ඉන්නේ. එනිසා ඒ ගැඹුරින් සවන්ේ කරන්න ඕන. ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්ත පුද්ගලයාට ඒ භාවිතා කරන්න පුළුවෙනි තමන්ගේ ජීවිතේ වැඩි වෙන්නා වූ දුක් සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා. ජීවිතේ විඳවනවා වෙනුවට විඳින්නට මේක ධර්මයක් වශයෙන් භාවිතා කරන්න පුළුවෙනි. ඇත්තම කියනවා නම් ධම්මං සරණං ගච්ඡාමි කියන අර්ථයට මේ තුලින්ම අරුතක් දෙන්න පුළුවන්. නමුත් ඔබට ඔබ දකින බාහිර වස්තුන්ගේ දිරා යාම ධම්මං සරණං ගච්ඡාමි වශයෙන් කියන්න පුළුවන්ද? බැහැනේ. එනිසා ගැඹුරින් සොයා බලන්න. යුගයේ අවශ්‍යතාවයේ මේ දේවල් මතු කරගෙන මිනිස් සමාජයට ලබා දී ඔවුන්ට භාවිතා කරන්න ලබා දීම තුළ ඔවුන්ගේ ලෞකික ලෝකෝත්තර දෙලොවම දෙවාකාරයේම සැනසීම ලබා දෙන්නටයි බුදුන් වහන්සේ ලෝකෙට කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජಂತಿ උප්පජ්ජමානෝ. එහෙම පෙන්නනවා මහණනේ, ඒක පුද්ගලයෙක් ලෝකේ උපදිනවා. මොකටද? බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය අත්තා හිතාය සුඛාය දේවනුස්සාන. ඒක එතකොට ආය බහුජන කිව්වහම අර රහතන් වහන්සේලා හරි වික්ෂුන් වහන්සේලා හරි විතරක් නෙවෙයි බොහෝ ජනයාට.
ඒ බොනෝ ජනයාට තථාගතවරු පහරවි ලබා දෙන්නා වූ මේ හිතසුඛ බව තමයි ඔවුන් නොදන්න කරුණක් ඔවුන්ට අවබෝධ කරන එක. දෑසින් පිටපැත්ත බලලා ලෝකය හඳුනා ගන්න උත්සාහ කළ මේ අයට තමන් තුල පවතිනා වූ ලෝකයක් බලලා එහි පවතිනා වූ මුලාව දුරු කර ගන්න කරුණු පැහැදිලි කරන එක. එබැවින් මම හිතනවා සිංහලෙන් අපට මේ ස්ථිර නැති බව හඟවන්න භාවිතා කරන්නා වූ අනියත කියන පදය සහ තථාගතයන් වහන්සේ වදාළ අනිත්‍ය කියන්නේ දෙකක්. ඒක තියෙන්නේ සබ්බේ සංඛාරාවල, අරක තියෙන්නේ කසලවල. කසල නැමැති සංඛාරවල. ඒක අල්ප ප්‍රාණ කායන්නේ සංඛාර කසලවල දිරායාම. ඒක පාලනය කරන්න කාටවත් බෑ, කල් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. නමුත් අරක බලන්න ඕන සබ්බේ සංඛාරා තමන් තුල තියෙන දෙයක්, ඒක නුවණින් බලන්න ඕන දෙයක්. ඒ පිළිබඳව අපි ඉදිරියට තවත් සාකච්ඡා කරමු, කතා කරමු. අපි බොහෝ දෙනෙක් දැනුමින් පෝෂිතයි, බොහෝ දේ දන්නවා කියලා, බහුශ්‍රුතයි කියලා හිතන් හිටියට අපි හරි හිස් මිනිස්සුන් කියලා දැනෙන්නේ මේ වගේ ගැඹුරු කාරණා මතුවෙනකොට. අපි දහමේ අවබෝධ කරන් තියෙන්නේ මොනවාද කියන එක ප්‍රශ්නයක්. මේක සංනිවේදනයේ තිබුණු දෝෂයක්ද, අපේ ශ්‍රවණිය තුළ තිබ්බ දෝෂයක්ද කියන එක අපි පැත්තකට දාමු. කොහොමනත් නැවත අපි අලුතෙන් දැන් ගමනක් පටන් ගන්න ඕන. මේ වටිනා ගැඹුරු ධර්මයේ අර්ථය හරි විදිහට මතු කරගන්න, නැත්නම් අපි අපේ බුදුහාමුදුරන්ටත් කරන අගෞරවයක්. මොකද මෙහෙම සරලව අපිට කියලා දීලා තියෙන සරල අදහස දේශනා කරන නම් මෙතරම් වෙහෙස මහත්සේලා පෙරුම් පුරාගෙන ධර්මය අවබෝධ කරගන්නට ඕන නැහැ කියලයි මම හිතන්නේ. අපි හඳුරන්නේ අපි පැහැදිලි කරගන්න ඕන භාවිතයට ගත යුතු සහ අතහැර දැමිය යුතු අර සංඛාර සහ සංඛාර මේ දේවල් වෙන් වෙන් වශයෙන් අපි පැහැදිලි කරගන්න ඕන. මෙහෙමයි, බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව මැනවින් පැහැදිලි කරපුකම් තිබෙනවා. එකක් තමයි ඔය පරිවංශන සූත්‍රය කියලා අපේ ධර්ම දේශනාවල අපි පෙන්වලා තිබෙන්නේ. එතකොට ඒකෙ තිබෙන්නේ මිනිසුන් විසින් කරන මෝඩකම් ටික. අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ හෝ ඊත්‍රි පුද්ගලෝ හෝ. අවිජ්ජාගතෝ යම් කියන එකේ තේරුම කිසියම් නොදන්නාකමකට මැදිවීම තුළ සිත තුළ එකතු කරන කාරණා ටිකක් පෙන්වනවා. අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති, පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති, ආනිජ්ජංචේ සංඛාරං අபிසංකරෝති. මේ සංඛාර තුනම මා ප්‍රාණ කයන්නේ තියෙනවා. අර සයන්න බිඳුව අප්‍රාණ කයන්නේ තියෙනවා, සිතේ තියෙනවා නෙමෙයි, බාහිර ලෝකේ තියෙනවා. ඒ බාහිර ලෝකේ තියෙන දේවල් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය බලන්න ඕනෙත් නැහැ, වළංගුත් නැහැ, ඒක ධර්මයක් වෙන්නේ නැහැ. එතකොට මේ වචන තුන අපි සිංහලට පරිවර්තනය කරගන්න ඕන. මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිජ්ජාභිසංකාර. අන්න ඒව තමයි අපි තේරුම් අරගෙන ඒවැය තියෙන වරදෙන් නිදහස් වෙන්න භාවිතා කරන්න ඕන. අපි අඳුර අර අනිත්‍යව ධර්මතා ගත්තොත් හරිද? ඒවා ඉතින් බාහිර ලෝකෙ සිදුවෙන සේවල් දුකින් මිදීම පිණිස වෙන්නේ නැහැ. නැහැ, එහෙ. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට උදව් වෙන්න පුළුවන්. සදාකාලික යමක් තියෙනවායි කියලා හිතන් ඉන්නවා නම් කැඩෙන බිඳෙන බව දැනගත්තාම ටිකක් කලබල නොවී ඉන්න. එහෙ. සාමාන්‍යයෙන් මෙහෙමනේ අපි ඒක ගන්නෙ. අර කියමනකටත් ඕක තැනක තියෙනවානේ. ඔය දානයක් පිළිවන්නාගෙන යන මොහොතකදී මේ 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 ආනන්ද හාමුදුරුවෝ එහෙම ඉන්න තැනකදී කෝපයක් කැඩුනායි කියලා තියෙනවා. එතකොට ඉතින් ඔය කැඩෙන බිඳෙන දේවල් කැඩෙනවාමයි කියලා කිව්වයි කියලා තියෙනවානේ මේ කනගාටුව අසා ගන්න. එතනදිත් පෙන්නන්නේ මං හිතන්නේ පසු කාලිනේ හදාපු දෙයක් තමයි ඔය අර සංඛාර කියන වචනේට භාවිතා කරන්න හදන්නේ අර ගැන්න බින්දේවල් කියන අර්ථය. එහේ. ඒ නිසා මේක එසේ මෙසේ ප්‍රමුලාවක් එහෙම නෙවෙයි. නමුත් එහෙමත් කෙනෙක් ඒ අර ඒක එයා අතහරින්න කැමති නැති අය අපෙන් අහනවා, ඉතින් මෙහෙමත් උදව්වක් තියෙනව නේද මේක දැක්කහම කියලා. උදව්වක් නම් තියෙනවා, නමුත් දුකින් මිදීමට හේතු වෙන්නේ නැහැ කියන එක තමයි තේරුම් ගන්න. මොකද ඒක ධර්මයේ වෙන්නේ නැහනේ. තථාගතයන් වහන්සේ හිලිකල ධර්මය මම මගෙන් ඇහුවොත් එහෙම තථාගතයන් වහන්සේගේ ධර්මයේ තනි අකුරකින් කිය තනි වචනකින් කියන්න කියලා මම කියන්නේ අනිත්‍ය කියලා. ඒ තරම් එක ප්‍රබලයි. එහෙනම් ඒ අනිත්‍ය නැමැති ප්‍රබල තනි වචනය තුළ ධර්මයේ ඔක්කොම තියෙන්න ඕනනේ. මිනිසා දුකින් මුදවන. එතකොට මිනිසා දුකටපත් කරන්නේ මොනවෙන්ද?
අන්න ඒක හොයාගන්න වෙනවා. එතකොට මිනිසා දුකටපත් කරනු ලබන්නේ අන්තරාමල වලින්. අන්තරාමල කියන්නේ ඇතුළත එකතු වෙන්නා වූ කෙලෙස් නැත්තම් කසල වලින්. ඒවැ මූල කියන්නේ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. මෙන්න මේ ලෝභ, දේශ, මෝහ මූල තමයි සිතේ තියෙන කසල. මේ කසල භාවිතා වෙන්නේ ධර්මයේ වැරදි විදිහෙන් භාවිතා කරන නිසා. මේ කසල ඉවත් කරන්න පුළුවන් ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං කියන මේ ෂය ප්‍රතිපදාව යටතේදී. ඒ ෂය ප්‍රතිපදාව භාවිතා කරන්නට බාහිර ලෝකයේ අනිත්‍ය උදා ගන්න බෑ අපට. එහෙනම් අර නොනින් දකින අනිත්‍ය උරංගත් තේරුම් ගත්තාම මේ දුකටපත් වෙන හේතු බැහැර කරන්න ඒක ධර්මයේ වශයෙන් උදාගත හැකියි. එවිට අපට මේ වචන උතුනට සිංහල තේරුමක් යොදාගන්නේ අපි මෙන්න මේ පදෙත් එකතු කරගෙන. අර බාහිර ලෝක සංඛාර දිරාගින් පොළොවට පස් වෙලා වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සංඛාර පදයට අර්ථයක් දෙනවා මිනිස්සුන්ගේ සිත් තුළ මේක ක්‍රියාත්මක වෙනකොට මේක හේතුවක් කියලා. අනාගත ඵල උපදවන හේතු. මේ ජීවිතයේ අනාගතයට හෝ මේ ජීවිතෙන් එහා පැත්තේ හෝ අනාගත ඵලයක් උපදවන හේතු වලටයි සංඛාර කියන්නේ. සාමාන්‍යයෙන් අපි ගනිමුකෝ යම් ගසක පැහැෙන බීජය කියලා. බීජය හේතුවයි. යම් ගස මැරී ගියන් පසු මේක යලි ඊළඟ කන්නේ කුඹරට ඉහපුවාම ගොයන් ගහක් හැදෙනවා. ඒ ගොයන් ගහ සෑදීම සඳහා බීජය බවට පත් උනේ මේ ගහේ හදාගත්ත බීජය. ඒ බීජය නැත්නම් අර පැලේ හටගන්නේ නැහැ. අන්න ඒ නිසා මේ බීජ කියන පදයෙන් පෙන්වන්නේ ද්‍රව්‍ය බීජ නුනට කර්ම බීජයයි. කර්ම බීජ වර්ග තුනක් අපි රැස් කරනවා. ඒ කර්ම බීජ වර්ගවල ඵලය අපිට අනාගත වශයෙන් බලපානවා. ඒ කර්ම බීජවලට කියන නම් තමයි මේ පුණ්‍යාභිසංකාරා, පුණ්‍යාභිසංකාරා, අනිජ්ජාභිසංකාර කියන්නේ. සිංහලෙන් නම් චිත්තාභ්‍යන්තරේ යලි හටගත් විපාකයක් දෙන්න හේතුවක් ඉතුරු වෙමින් සිදුවෙන ක්‍රියාකාරකම් වලට අපි කියනවා පව් කියලා. පව් රැස් කිරීමට තමයි අපුණ්‍යාභිසංකාර කියන්නේ. ඒ වගේම ඒ ඊට එහා ගිය සමාජයක මේකේ දුක වැඩි කියලා තේරුම් අරගෙන යහපත් දෙයට පෙළඹලා ඉන්නවා. එතකොට පින් රැස් කිරීමට තමයි පුණ්‍යාභිසංකාර කියන්නේ. ඊටත් එහා ගිය සමාජයේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර තවත් જાතියක් රැස් කරමින් හිටියා. ඒකට තමයි ධාන කුසල් රැස් කිරීම කියලා කියන්නේ. ඒකට කියන්නේ ආනිජ්ජාභිසංකාර. දැන් මේ අභිසංකාර බීජ නම් මේවා ඵලය බලන්නකෝ. බීජනේ මේවා කියන්නේ. අපුණ්‍යාභිසංකාරයේ බීජයක් බවට පත් වුනොත් ඵලය දුගතිගාමි උත්පත්තිය. පුණ්‍යාභිසංකාරයේ බීජයක් බවට පත් වුනොත් ඵලය සුගතිගාමි උත්පත්තිය. අනිජ්ජාභිසංකාරයේ බීජයක් බවට පත් වුනොත් ඵලය කාමසුඛයේ ඉක්මවාගිය ලෞකික වශයෙන් ගත් කල රූපී අරූපී බඹදොල කියන තැන්වල උත්පත්තිය. එතකොට මේ සංඛාර කියන්නේ කර්ම බීජ ජාති තුනක්. අපි මේකට සාමාන්‍යයෙන් අපේ ධර්මදේශනාවල පෙන්නනවා මේක බීජයේ පළදරන තැනට ආවොත් එහෙම පවෙන් පරලෝ යාම එකක්. පිනෙන් පරලෝ යාම තව එකක්. ධානයෙන් පරලෝ යාම තව එකක්. එතකොට මේ අභිසංකාර තුන මිනිසුන් රැස් කළොත් එහෙම ඒ අභිසංකාරයේ පදනම් කොටගෙන ඔහුට අනාගත පැවැත්මක් සසර නිර්මාණය කරගන්න පුළුවන්. සංසාරයේ තමන්ට සසර ගමන හදා දෙන්නා වූ කර්ම බීජවලට කියන නමක් තමයි මෙතන සංඛාර කියලා කියන්නේ. අර බාහිර මේ 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 බාහිර වස්තුන් සංඛාරක වයි අපට සංසාරේ හදලා දෙන්නේ නැහැ නේ වයි. අපි හදාගත්ත දේවල් වලනේ නේ. එතකොට එහෙමනම් මේ සසර ගමන ඇවිදීම සඳහා මේ සංඛාරයේ වැරදි භාවිතයක් තමයි අපට බලපාන්නේ. දැන් සසර ගමන කෙලවර කිරීමක් සහ දුකින් මිදීමක් බුදු සමයේ පෙන්නනවා. එනම් මේ සංඛාර පදේ මනවින් හඳුනාගෙන නිවැරදි භාවිතයකට එන්නේ නැතුව අපට ඒක කරන්න බෑ. තවත් වචනයක් ඔතෙන්ද ගන්නකෝ දැන්. මේක තියෙන තැන් තියෙනවානේ. අවිජ්ජාපත්‍ය සංඛාරා. අවිජ්ජාපත්‍ය සංඛාරා ගලපන්න පුළුවන් ද කසල ගොඩකට අපට? ඈ කසල ගොඩක් සංඛාර නම් ඒකේ අපි මොකක්ද තියෙන අවිද්‍යාව? ගලපන්න බෑනේ නේ. නමුත් මේ සංඛාරවලට ගලපන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ මිනිසුන් මතුව සතුව පවතිනා වූ බුදුරෙකුගෙන් හෝ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් ඉගෙන ගන්නට ලැබෙන එතෙක් වටහා ගන්නට පරි මහා නොදන්නාකමක්. නිකම්ම නොදන්නාකමක් නෙවෙයි ඒක. මහා නොදන්නාකම කියලා මම ඊට පාවිච්චි කරන්නේ. මෙන්න මේ දුක්ගෙන දෙන හේතුව නොදන්නාකම නිසා සත්‍යය සසර ඇවිදින්නට සිතෙහි එකතු කරගන්නා වූ ජාති තුනක් තමයි මේ අපුණ්‍යාභිසංකාර, පුණ්‍යාභිසංකාර, අනිජ්ජාභිසංකාර. අර ගාථා වලින් පෙන්වන්නා වූ සබ්බේ සංඛාරා කියලා කියන්නේ මේවට. ඒවැ මිනිසුන්ගේ දර්ශනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ මොකද්ද කියලා අපට හොයාගන්න පුළුවන්.
මෙතනත් අපි තව වචනයකට යමු. අනිවාර්යෙන්ම අපි අයට මතක් වෙනවා මරණයක් වුණාම බැනරයක් ප්‍රදර්ශනය කරන්න අනිච්ඡාවත සංකාරා. මේක සමාජයට නිර්දේශ කළේ කවුද? මේක මේ ගහන අය මොනව තේරුම් අරගෙන මේක ප්‍රදර්ශනය කරන්න කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඔවුන් හිතනවා ඇති ගෙදර හිටපු අම්මා හෝ තාත්තා හෝ ඥාතියෙක් හෝ මිය ගිය එක මේකෙන් කියවෙනවායි කියලා. අර මිනිස්සෙක් ජීවත් වෙලා හිටියා එතකොට යා නිත්‍යයි, දැන් මැරුණා අනිත්‍යයි. එතකොට සංඛාරය කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නවා. කසල ගොඩක්නේ ශරීරය අදිරා ගියාපමනේ. නමුත් මේ බුදුබණ පදයක් මිනිසා දුකින් මුදවන්න සමත් බුදුබණ පදයක් මේ පෙන්වන්නේ. මේ පෙන්වන්නේ අර කසල ගොඩේ දිරා යාම ගැන නෙවෙයි. බුදුන් වහන්සේ හොයාගත්ත මිනිසෙක් සම්බන්ධයෙන් ගත් කල අවිද්‍යාපත්‍ය සංඛාරා තුල පෙන්වන්නේ මිනිසා අවිද්‍යාව තුල කුසල අකුසල කර්මයන් රැස් කරයි කියලා. අපි ගණිකෝ මේක මේ විදිහට අකුසල කර්මයන් කියනවා පුණ්‍යාවි සංකාරවලට. පුණ්‍ය කර්මයන් වලට හා ධාන කර්මයන්ට සමහර විට කුසල කර්මයන් කියලා සස්පනවා. හැබැයි භවගාමී කුසල කර්මයන් ඇරුණාම අකුසලෙන් එන්නේ මේ කුසල කර්මේ නෙවෙයි. එතකොට මේ සසර ඇවිදීමට හේතු වෙන සංඛාරයන්ට අදාළ නැහැ කෙනෙකුගේ මිය යාම. ඒ නිසා මේ අනිච්ඡාවත සංඛාරා පදයෙන් කෙනෙකුගේ මිය යාම කිසි විටකත් කියවෙන්නේ නැහැ. අපි කොතරම් මුලාවද ඉන්නේ කියලා තේරුම් ගන්න වෙනවා. තවත් විදිහකින් කියනවා නම් මියගිය පුද්ගලයෙක් සඳහා මේ අනිත්‍යවත සංඛාරා භාවිතා කළාට ඔහුට ඒක තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වදාළ අනිත්‍යවත සංඛාරා කෙනෙක් තේරුම් ගන්න ඕනේ ජීවත්ව සිටියේදී. ඇයි ඔහු ළඟ තියෙන්නේ අනිත්‍යවත සංඛාරාද, ඔහු ළඟ තිබෙන්නේ නිත්‍යවත සංඛාරාද කියන එක තේරුම් ගන්න ඕනේ ජීවත්ව සිටියේදී. එතකොට ඔහු ළඟ තිබෙන්නේ නිත්‍යවත සංඛාරා නම් ඒක බුදුන් වදාළ දෙයට පිටස්තරින් යාමක්, ප්‍රතිවිරුද්ධ යාමක්. එනං ඒක තමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ කියලා තේරුම් ගත්තාම ඔහුට බුදුන් වදාළ ධර්මයේ පිළිගන්න සිද්ධ වෙනවා. අනිච්ඡාවත සංඛාරා කියන එක අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංඛාර පදය හැම විටම මාප්‍රාණ කායන්නේ ඒක පිළිබඳයි අපි සැලකිලිමත් වෙන්න ඕන. අර අතහැර දාන්න ඕන සංඛාර පදේ පැත්තකට දාන්න, ඒක අපිට වැඩක් වෙන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්ඡා කියලා බෝඩ් ගහලා තියෙනවා මලකවල්වල. මේ මනතරම් ගැඹුරු දහමක්ද අපි සරලව භාවිත කරන්නේ, පරිහරණය කරන්නේ. ඒ නිසා නිපතාමත් එකතැන ධම්මෝ අවේරක්කති ධම්මචාරය කියලා කිව්වට සමහර කෙනෙක් කියනවා කෝ අපිට ධර්මයේ පිහිටක් නැහැ කියලා. අපි ධර්මයේ හැසිරුණාට, හැබැයි ධර්මයේ නිසි විදියට අවබෝධ කරගෙන නිසි විදියට හැසිරෙනවාද කියන ප්‍රශ්නය මෙවන් ගැඹුරු බුද්ධිමත් සංවාද තුළින් අපට වටහා ගන්න පුළුවන්. ගෙදර තියෙන දෙයක් කැඩුනා බිඳුනහම අම්මලා නිතර කියන, නැත්නම් ගෙදරයි කියන කතාවක් තමයි ඔක අනිත්‍යයිනේ කියන කාරණාව. මම හිතනවා හොඳ පැහැදිලි වීමක් වුණා. ගෙදර තියෙන බඩමුට්ටු එහෙම නැත්නම් කසලවල බිඳී යාම, වෙනස් වීම නැත්නම් නැති වී යාම, එයද අනිත්‍ය කියලා කියන්නේ ඊට වඩා එහා ගියපු කාරණාව කියන එක. අපි හඳුරන්නේ දැන් කුතුහලයකුත් තියෙනවානේ අපිට දැන් බොහොමසේ පැහැදිලි කිරීම කරපුවාම මොනවාද එහෙනම් මේ ධර්මයේ ගැඹුරින් දේශනා කොට තිබෙන අපි අවබෝධ කරගත යුතු සංඛාර සංස්කාරයෝ කියන එක අපිට දැන් තියෙනවා පොඩි කුතුහලයක් ප්‍රශ්නයක් විසඳාගන්න. ඔව්, දැන් ඔබතුමා මතක් කළ පරිදි ධම්මෝහවේ රක්ඛති ධම්මචාරේ. යමෙක් මම දැහැමිව ජීවත් වෙන්න කියලා කල්පනා කරනවා නම් අර බාහිර වස්තුන්ගේ කැඩී විඳී යාම අනිත්‍ය වශයෙන් සලකලා ඔහු ධර්මයේ භාවිතා කරන්නේ නැහැ. ඔහුට ධර්මයේ ආරක්ෂාව නැහැ. මොකද ධර්මයේ ආරක්ෂාව වෙන්නේ ධර්මයේ ගැඹුරින් තේරුම් ගත්තයින් පසුව. එහෙනම් මේ මොනවද කියන එක තේරුම් ගන්නට අපට අවශ්‍ය වෙනවා මෙන්න මේ පදන් වල එකතුව. මොනවද ඒවා, කොහෙද තියෙන්නේ, කොහෙද තියෙන්නේ කියලා. ඔව්, කොහෙද තියෙන්නේ කියලා, මේවා කොහෙද තියෙන්නේ කියලා. එතකොට අපිට අපි මේ කටයුතු කරන්නේ අවුරුදු 100ම එක වතාවට නෙමේ ජීවිතේ. අපි කරන්නේ වර්තමාන මොහොතේ එකින් එක කරන්නේ. සිතින් කයෙන් වචනින් කරන්නා වූ එක එක ක්‍රියා තමයි අපි කටයුතු කරන්නේ. ඒ තුන අපි මතක් කරනවා කාය වචී මනෝ කම්ම කියලා අර්ථ තුනකින්. තව එහාට ගැඹුරට ගියාම මේ ක්‍රියාවලිය බුදුන් වහන්සේ වදාරන්නේ වෙනත් අර්ථයකින්. අන්න ඒ අර්ථය තේරුම් ගන්නේ නැතුව ඒ අර්ථය තුල තියෙනා වූ සංඛාර දැක ගන්න බෑ. එතනයි මේ වැරද්ද තියෙන්නේ. අපි භාවිතා කරන කය තුල ඉන්ද්‍රිය කට්ටලයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, සිත.
මේ ඉන්ද්‍රිය කට්ටලයන්ගෙන් අරමුණු ගැනීම තමයි අපි ජීවත් වෙනවා කම්සූ විඳිනවායි කියලා කියන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය කට්ටලෙන් ගන්නා වූ අරමුණු මුල් කොටගෙන තමයි මේ ඒ අරමුණ තුළ තමයි මේ සංඛාරය තියෙන්නේ. ඒ ඉන්ද්‍රිය කට්ටලේ සම්බන්ධයෙන් මේ අරමුණු තුළ තියෙන සංඛාරය තේරුම් ගන්න එක තේරුම් ගන්න නැතුව බෑ. යන්නේ නිසායි අපට එතෙන්නේ යන්න බැරි වෙලා තිබෙන්නේ. මේක නමින් සඳහන් කරලා තිනු අපේ ධර්මදේශනාවල, නැත්තම් බුදුන් වහන්සේගේ වදාළ ධර්මදේශනාවල කන්දක වග්ගය කියන එකේදී කන්ද පහක් කියලා. කන්ද කියන්නේ සමූහයන් කියන එක. අප ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වෙන්න පුළුවන්, මේ හැමෝටම ආන්‍ය ආගමික ආගමික වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස් වුණාට ඇස කන නාසය දිවකය ඉස්තර කියනවා මේ දොරවල් හයෙන් ගන්න අරමුණුනේ. එතකොට ඒකට හැමෝටම එකඟ වෙන්න පුළුවන් ආගම් ભેදයකින්තර ඔව් ඒක තමයි වෙන්නේ අපිට. එහෙනම් මේ ඇසෙන් ගන්න අරමුණ, කනෙන් ගන්න අරමුණ, නාසයෙන් ගන්න අරමුණ මුල් කොටගෙන සිදුවෙන ක්‍රියාදාමය තේරුම් ගන්න වෙනවා. මෙන්න මේක තමයි බුදු සමය අභිධර්මයේ කියන්නේ. පුද්ගලයෙක් යනවනවා කනවනවා කියලා කතා කරන එකේ ගැඹුරු ධර්මයක් බුදුහාමි පෙන්නනවා. හැමෝටම පොදු. පුද්ගලයා ස්ත්‍රිය, පුද්ගලයා පුරුෂයා ක්‍රියාකාරකම් වෙනයි. නමුත් මේ ක්‍රියාකාරකම් එකතැනට ගත්තහම හැමෝටම ඇසට රූප, හැමෝටම කනට ශබ්ද රූප, හැමෝටම නාසයට ගන්ධ රූප, හැමෝටම දිවට රස රූප, හැමෝටම කයට ස්පර්ශ රූප, හැමෝටම කයට මනෝ සිතට මනෝ රූප. ආගම් ભેදයක් තියෙනවද බලන්න මේකට? නැහනේ නේ. කිසිම ආගම් ભેදයක් නැහැ. මේ හමු වෙන රූප කියන්නේ අරමුණ කියන එක. ඉදිරියෙන් තියෙන පුද්ගලයා දැක ගැනීම සඳහා ඉදිරියෙන් පුද්ගලයෙක් ඉන්නත් ඕන, ආලෝකය තිබෙන්නත් ඕන, අපේ ඇසේ පෙනුම තියෙන්නත් ඕන, අපට ඒ පුද්ගලයා හඳුන හිත පහළ වෙන්නත් ඕන, මේ සියල්ල එකතු වෙන්නත් ඕන, අදාළ පුද්ගලයාගේ රූප සටහනට අදාළ රූප සටහනක් අපේ ඇස තුළ පහළ වෙන්නත් ඕන. ඒ ඇස තුළ පහළ වෙන රූප සටහනේ උදව්වෙන් තමයි ඉදිරියෙන් තියෙන දෙයක් අපි හඳුනාගන්නේ. එතකොට මේකට කියන්නේ රූප ආරම්මණය, නැත්නම් රූප රූපය කියලා. මේක කනට යනකොට රූපයක් වෙන්නේ නැහැ, ශබ්ද රූපයක් වෙනවා. නාසයට යනකොට ද්‍රව්‍ය රූපයක් වෙන්නේ නැහැ, හැඩයක් ගන්ධ රූපයක් වෙනවා. කයට එතකොට දිවට යනකොට රස රූපයක් වෙනවා. කයට යනකොට කාය රූප පොට්ටබ්බ රූපයක් වෙනවා. සිතට යනකොට බාහිර දේවල් වල දබ්බන්න නැතුව ඉබේ සිතින් පහළ වෙන ධම්ම රූපයක් වෙනවා. එතකොට අපිට ජීවත් වෙනකොට දොරවල් හයට රූප හයක් පහළ වෙනවා. අන්න ඒව තමයි මේ අපි කතා කරන අපි විඳින රූප. මේ රූප හමු වුණාම අපි හතුරා මිතුරා වශයෙන්, ප්‍රියාප්‍රිය ගීතයක් වශයෙන්, ගඳ සුවඳ වශයෙන්, තිත්ත පැණි රස වශයෙන්, රළු සියුම් ස්පර්ශයක් වශයෙන්, නැත්නම් ලෝභ දේශ මොහ වශයෙන් හිතින් විඳිනවා. මේ විඳීමට පාත්‍ර කරනු ලබන්නේ අර හමු වුණ රූපය. මේක සාමාන්‍යයෙන් පාලි භාෂාවේ සඳහන් කරන ඉදිරියෙන් තියෙන පුද්ගලයාට කියන්නේ බිම්බය කියලා. ඉදිරියෙන් තියෙන රූපයට කියන්නේ බිම්බ කියලා. ඒක ආලෝකයේ උදව්වෙන් යම් කිසි ආකාරයේ සටහනක් හැදුනහත් ඇස ඇතුළේ ඒකට කියන්නේ පටිබිම්බ කියලා. මෙන්න මේ පටිබිම්බය තමයි රූප රූපය. ඒ තමයි අපි හතුරෙක් කරගෙන දුක් වේදනා විඳින්නේ, මිතුරෙක් කරගෙන සැප වේදනා විඳින්නේ. එතකොට මේ රූපේ අපි විඳිනවට තමයි වේදනා කියන්නේ. දැන් මම මේ සංඛාරයේ තියෙන තැන කියන්නයි එන්නේ, නිසා මේක ගන්න ඕන. එතකොට ඒක රූප රූපයක් වශයෙන් හරි හතුරෙක් වශයෙන් හඳුනා ගන්න එකට තමයි සංඥා කියලා කියන්නේ. අපිට ස්කන්ධ නැත්තම් සමූහ රූප ස්කන්ධය වේදනා ස්කන්ධයෙන් විඳිනවා, සංඥා ස්කන්ධයෙන් කෙසේදයි හඳුනනවා. අන්න දැන් තියෙනවා සංකාර ස්කන්ධයක් කියලා එකක්. අන්න ඒ සංකාර ස්කන්ධයට මේක මිතුරාද හතුරාද? මිතුරා නම් ඇලීමක් එනවා, හතුරා නම් ගැටීමක් එනවා. අන්න සංඛාර ඉත හතුරා අනුවගත් කල තරහක් එන්න පුළුවනි, මිතුරා අනුවගත් කල ඇලිමක් එන්න පුළුවනි. ඒ අන්නේ සිතට එකතු වෙන හැඟීම් සංකා සම්බන්ධයෙන් සමයි මේ සංඛාර කියලා කියන්නේ. එතකොට දැන් අරමුණ මුල් කොටගෙන රූපත් හටගත්තා, වේදනත් හටගත්තා, සංඥාත් හටගත්තා, සංඛාරත් හටගත්තා. මේ තුල කෙරෙන ක්‍රියාමාර්ගය සංකීර්ණයි. 10 දෙනෙකුට 10 ආකාරයි. ඒ වුණාට ක්‍රියාමාර්ගයේ සියල්ල විඥාන කියන විශේෂයෙන් දැනගැනීමෙන් ඒ ආකාරයෙන් හඳුනා ගන්නවා. කෙනෙකුට රූපයට හතුරා නම් ඔහු හතුරා වශයෙන් හඳුනා විඥාණයෙන් දැන ගන්නවා. තව කෙනෙකුට මේ රූපයේ මිතුරා නම් එහිදී විඥාණය හඳුනා ගන්නෙ මිතුරා වශයෙන්. මධ්‍යස්ත නම් මධ්‍යස්ත වශයෙන්. ගඳ නම් ගඳ වශයෙන්, සුවඳ නම් සුවඳ වශයෙන්. ගඳ නම් ඇලීම සඳහා, සුවඳ නම් ගඳ නම් ගැටීම සඳහා. හතුරා නම් ඉරෙහිවීම සඳහා, මිතුරා නම් ඇලීම සඳහා. මේ සියල්ල ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය තුල තියෙනා වූ සංකාර ස්කන්ධය තුලට තමයි මේ සබ්බේ සංකාරා එන්නේ. තියෙන තැන කොහෙද කියලා සාලි මහත්මයා මගෙන් අහන්නේ.
දැන් ඊට පස්සේ වැ වර්ගත් හොයාගනිමු අපි. අපි සිතින් කයෙන් වචනින් කරන වැඩ තියෙනවා. අපි වනම් කරනවා සාමාන්‍ය සමාජයේ පව්පින් කියලා. එතකොට මේ සිත කය වචන භාවිතා කළාට මේ රූප වේදනා සංඥා සංකාර පහ තමයි අපි භාවිතා කරන ඒකකේ වෙන්නේ. මේ පංචස්කන්ධය කියන ඒකකය පව් වැඩක් කරන්න භාවිතා කළොත් එහෙම එතන තියෙන්නේ ලෝභ දේශ මොහ. ලෝභ මොහ නැත්තම් දේශ මොහ. එතකොට සංකාර ස්කන්ධය අපුඤ්ඤාභි වෙනවා. අර රූප වේදනා සංඥා සංකාර ස්කන්ධය අපුඤ්ඤාභි වුණාම මොකද වෙන්නේ? පව් රැස් වෙනවා. පව් රැස් වෙනවා කියන එකේ තේරුම ඒ ස්කන්ධ පංචකයේ උපාදාන වීම තුළ විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. අන්න ඒක තමයි අපි සංකාරය කියන්නේ. හට අරගෙන අවසන් වෙන්නේ නැතුව ගොයම් ගහ මැරෙනකොට ගොයම් බී වීබීජය ඉතුරු වෙනවා වගේ මේ විපාක දෙන්න හේතුවක් ශේෂ වෙනවා. ඒකට කියනවා අපුඤ්ඤාභි සංකාරය නැත්නම් පව් සිද්ධ වීම. ඒ රූප වේදනා සංඥා සංකාර පහම මවට උපස්ථාන කරන්න පියා උපස්ථාන බුදුන් වඳින්න මල් පූජා කරන්න පාවිච්චි කළොත් එහෙම එතන ඒ අපුන් සංකාරයේ පුණ්‍යාභි වෙනවා. පුණ්‍යාභි වුණහම මොකද වෙන්නේ? සේසයට පින් හේතුවක් ඉතුරු වෙනවා. ඒ හේතුව තුළ අනාගත ඵලය ඊට කොට හටගන්නේ. මේ දෙක තමයි සාමාන්‍ය සමාජයේ භාවිතා කරමින් හිටියේ. මේ ඉන්ද්‍රිය ගෝචර සැපත තුළ සැපත දෙකක් හොයමින් පවපින් කරමින් හිටියා. ಭಾರತೀಯ ಸಮಾಜයේ ಬುದುನ್ 15 ವೆಂಡ ಪೆರ ಹಿಟಪು ಅಯಟ ಮೀಟ ಎಹಾ ದೆಯಕ್ ಹೊಯಂಟ ಓನಮುನಾ ಔನ್ ಕಲ್ಪನಾ ಕಲಾ ಮೇ ಎಹೆನ್ ಹಂಬು ವೆನ ಕನೆನ್ ಹಂಬು ವೆನ ವಿಂದನೆಟ ಎಹಾ ಗಿಯ ಸಪತಕ್ ಮಿನಿಸ್ಸುನ್ನ ತಿಯೆಂಟ ಓನ ಏಕ ಹೊಯಂಡ ಕಲ್ಪನಾ ಕಲಾ ಹೊಯಂಡ ಕಲ್ಪನಾ ಕರಲಾ ಮೇವಾ ಪಿಲಿಬಂದ ಅವಬೋಧಿಯಕಿನ್ ತರೋ ತಮೈ ಕಲೇಟ ಗಿಯ ಮೇ ಆಯೆ ಅತ್ತಕಲಿ ಮತಾಡಿಯೋಗಿನ್ ಕೀನ ಆಯೆ ಔನ್ ಮೇ ರೂಪೇ ಶಬ್ದೇ ಗಂಧೇ ರಸೇ ಕಿನ ಅರವನು ಪಿಟಿಪಸ್ಸೆ ಪನ್ನನ್ನೆ ನೆತಿವ ಏವಟ ಎನ್ನ ನೊಯೆನ್ನ ವಿಧಿಯಕ್ ಕಲ್ಪನಾ ಕಲಾ ඒ නොයන විදිහ තමයි සිතට තද අරමුණක් අරගෙන ඒක වඩන එක. සමාධි ලෞකික සමාධි වඩනවා කියලා කියන්නේ ඒක තමයි. ඒක වැඩෙන්න වැඩෙන්න අනිත්‍ය එන්නේ නැතුව යනවා. අර රූපේ ශබ්දේ ගන්ධේ රසේ වෙනුවට මේක ඊට පස්සේ ඔහු අල්ලා ගන්නවා. එතකොට ඒකට කියන්නේ ධ්‍යාන කුසල් හේවත් ආනිජ්ජාවි සංකාර. ඒකත් ඒ උනාට හේතු ඊතර වෙනවා. මේ අභිසංකාර සහ සංකාර අතර වෙනසක් තේරුම් ගන්න වෙනවා. මේ සංඛාර පදේ බුදුන් රහතුන්ටත් පහළ වෙනවා. නමුත් අபிසංකාර නෙවෙයි. අபிසංකාර කියන පදේ තේරුම තමයි මේ රූප වේදනා සංඥා සංකාර පහට එනදී වරද්දා ගන්න එක තමයි මමත්වෙන් ගන්නවයි කියන්නේ. දැන් ඔය සාමාන්‍ය සමාජයේ කියන්නේ සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ස්කන්ධ පංචකයේ උපාදාන කරගත්තොත් අපි අபிසංකාර රැස් වෙනවා. එතකොට අபிසංකාර රැස්වීම තමයි පංච උපාදානස්කන්ධයේ දුක් දෙන හේතුව. එතකොට පංචස්කන්ධය කියන ධර්මතාවයේ වරද්දා ගැනීම තුළින් පංචස්කන්ධය මගේ මම මගේ ආත්ම කියන සංකල්පයට අහු වෙනවා. අන්න එතකොට මේ පංචස්කන්ධය පවට නැඹුරු වීමේදී පව තමයි ඔහුගේ මගේ මම මගේ ආත්ම කියන මුලාව. ඒ තුළ තමයි ඔහුට දුක් විපාක දෙන්න හේතුවක් ශේෂ වෙන්නේ කර්ම විපාක වශයෙන් හේතු වෙන්නේ අபிසංකාරය. ඒ වගේම මගේ මම කියන මුලාව ධර්මයේ තේරුම් නැත්තම් පිනටත් වෙනවා. පින පිටිපස්සෙනුත් වෙනවා. එතකොට පින මගේ මගේ ආත්ම කොට ගත්තාම අபிසංකාර හේතුව චිත්තාභ්‍යන්තර රහස වෙනවා. ඒකට කියනවා පුණ්‍ය අபிසංකාර. ඊට එහා ගිය පුද්ගලයන්ට මේ මගේ මම ආත්මේ තේරුන්නේ නැති නිසා වුන් ධානය පිදුනහම ධාන අල්ලා ගන්නවා රූපී හෝ අරූපී ධාන වශයෙන්. එතකොට වුන් ධානයේ මම කොටගෙන පරලෝ යනවා වුන්ට. එතකොට ආනිජ්ජාபிසංකාරයේ ශේෂ වෙනවා. මේ ශේෂ වෙනවා කියන්නේ ස්කන්ධ පහ ඉක්මවා ගොස් කය ඉක්මවා ගොස් යලිත් විපාක දෙන්න පුළුවන් හේතුවක් විදිහට ශේෂ වෙන්නේ. ඒකට තමයි අවිජ්ජාපත්‍ය සංඛාරා කියන්නේ. දැන් තේරුම් ගන්න වෙනවා පවත් අවිජ්ජාපත්‍ය සංඛාරා, පිනත් අවිජ්ජාපත්‍ය සංඛාරා, ධානයත් අවිජ්ජාපත්‍ය සංඛාරා. අවිජ්ජාපත්‍ය සංඛාරා පටිච්චසම්පාද න්‍යායපලේ අගට තියෙන්නේ ජාති දරා ව්‍යාධි ශෝක මරණං. මේ තුනෙන්ම ජාති දරා ව්‍යාධි ශෝක මරණ වලින් මිදීමක් නැහැ අபிසංඛාර වලින්. ඇයි මේ? බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය කියන පදේ අර්ථය භාවිතා කරලා මේන් මිදෙන්න දන්නේ නැති නිසා. මෙතෙන්ද බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය කියන ධර්මයේ භාවිතා කරගන්න තේරෙන්නේ නැහැ. අනිස අනිත්‍ය නම් වූ පදේ ගැඹුරු අර්ථ යටපත් වූ සමාජයක ඔය අபிසංකාර වලින් මිදෙන කතාවක් වෙනුවට අපුඤ්ඤාபிසංකාරයේ දුක් දෙන බැවින් පුඤ්ඤාபிසංකාරය රැස් කරලා මෙලෝ හෝ පරලෝ සැප ලබා ගන්න කියන දර්ශනයකට තේමාවකට බෞද්ධයින් කොටු වුණා.
අවුරුදු 100ක 200ක 300ක 400ක 600ක වෙන්න පුළුවන්. මම දන්නේ හරියටම 900ක වෙන්නත් පුළුවන්. එතකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති පදේ භාවිතය තේරුම් ගන්නට බැරි වුණාම ඔවුන්ගේ භාවිතය සබ්බේ සංඛාරා නිච්ඡාති. ඒක ඔවුන් කියන්නේ වචනෙන්. නමුත් ඒ අபிසංඛාර හේතු රැස්වීමේ හේතුව බුදුන් වහන්සේ වදාළ අනිච්ච කියන පදේ අර්ථය ගැනීම වෙනුවට ඔවුන් නিত্য සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියකට මැදිවීම. දැන් තේරුණාද සංඛාර තියෙන තැන? ඕනෑම කෙනෙකුගේ ඇසින් කනින් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණකදී අරමුණේ ඇලීම ගැටීම මුලාව ඇති වුණොත් එතන පවට නැඹුරුනොත් අපුණ්‍යාවි සංඛාරය, පිනට නැඹුරුත් පුණ්‍යාවි සංඛාරය, ධානයට නැඹුරුනොත් ආනිජ්ජාවි සංඛාරය. මේ තුනෙන් සත්වයා මොකද කරන්නේ? පවට නැඹුරුයි එකතු කරගත්තාම අර බීජ වලින් බීජේ නෙවෙයි දැන් එකතු කරේ බීජය. ඒ බීජය පැලවෙන්නේ ඊළඟ කෙතේනේ. බීජය වයංගහ මැරුණාම බීජය ගෙදර ගේනවා. ආපහු කෙතර දාපමනේ පැලවෙන්නේ. මේ පාප කර්ම බීජය පැලවෙන තැනට හතර අපාය කියනවා. පුණ්‍ය කර්ම බීජය පැලවෙන තැනට මනුස්ස ලෝකය සහ දිවි ලෝක 6 කියලා කියනවා. ආනිජ්ජ කර්ම බීජය පැලවෙන තැනට රූපී අරූපී බඹතල 20 කියලා කියනවා. එනම් බීජයෙන් පළහට ගැනීම සංසාරයයි. මේ සංඛාර පිළිබඳව අනිත්‍ය නොදන්නා නිසායි සත්‍යා මේ තුන් භවයේ ඇවිදින්නේ කියන එක තමයි තේරුම් ගන්නට වෙනවා. දැන් එහෙමනම් අපි සංඛාර කොතනද තියෙන්නේ කියන ප්‍රශ්නෙට සරල සෑහෙන පිළිතුරක් ලබා ගත්තයි කියලා කල්පනා කරනවා. ඊට පස්සේ තවදුරටත් ඒක පිළිබඳව හොයමු. සරල නෙමෙයි බොහොම ගැඹුරු පිළිතුරක් ලැබුණා අපේ හඳුරන්නේ ඇත්තටම. සැබවින්ම මම ඔබ සමග ඔබතුමන්ලා සමග එකතු වී වසර 3-4ක් ධර්මදේශනා දිනපතා සතිපතා ඉරිදට 200ක් කරපු කෙනෙක්. එතකොට මට මේව තවදුරටත් කිය කියා ඉන්නවට වඩා හැමෝගෙම දැනගැනීම සඳහා මේක ගැඹුරින් මේ පදේ විවරණය කරන එක හොඳයි කියන යෝජනාවක් මම ඔබතුමාට කළේ එකයි ඒ සඳහා අදාළ ප්‍රශ්න සකසන්නටයි කියලා. මොකද ඒක තවත් අලුතින් දැනගන්නා ඉන්න ඕනේ. දැනටත් දැනගන්න අය අපිට කතා කරලා කියලා තිනවා උසස් නිලධාරීන් අපි මෙහෙමනේ හිතානේ හිටියේ මේක වැරදි. එහෙම නැත්නම් පැවිද්දේ ඉන්න සමහර සාමින් වහන්සේ ලපිත් ගෝවන කිව්ව බණ මේවනේ වැරද්ද කියලා. එහෙම වටහා ගන්න පිරිසක් සමාජයේ ඉන්නවා හොයන අය. එනිසා තවදුරටත් හොයන අයගේ යහපත සඳහා මේ වැරද්දෙන්නුයි අපට දුකටපත් වෙන්නේ මේ නිවැරදි කරගත්තොත් මෙතනම අපට ධර්මයේ සරණ තියනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් කොතරම් උසස්ද. අන්න ඒ නිසා ඒක එලි කරන්න අවශ්‍ය වෙනවා. උසස් මානසිකත්වයක් ඇති වෙනවා අපේ හඳුනන්නේ අපි ඒකේ ප්‍රතිඵල ඊට යහපත්. එහේ අපි ඇත්තටම අඳුරේ අතපත ගානව ගත්තමයි දැනෙන්නේ පෙනෙන්නේ. බොම මතු පිටින් කියවලා යන ස්වභාවයක් තමයි තිබෙන්නේ. මම හිතන ඔබට ඉතාමත්ම පැහැදිලි ඇති. අපි හිතන අනිත්‍යද අනිත්‍ය කියලා කියන්නේ සංස්කාරය නැත්තම් සංඛාර කියලා කියන්නේ උපදින්නේ කොතරෙන්ද කොතරද තියෙන්නේ කියලා දැන් පැහැදිලි ඇති. මේ ශරීර කූඩුව තුළමයි මේ සියල්ල ජනිත වෙන්නේ, මේ සියල්ල ඇති වෙන්නේ. මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලිව ඔබට අවබෝධ වෙන්නට ඇති. මේ විදිහට අවබෝධය ලැබුවාම බුද්ධිය මුහුකුරා යනවා, ඔබ ඥානනීය වෙනවා. ඒ තුළ ඔබ ඊට පස්සේ හොයන්ට උත්සාහ දරන්නේ නැත්තම් ඔබ හැසිරෙන්නේ ඔබ සරලව සාමාන්‍ය කෙනෙක් විදිහට නෙවෙයි, ඔබ හැසිරෙන්නේ ගැඹුරු කෙනෙක් විදිහට. ඔබ හිතන්නේ ගැඹුරු විදිහට, ඔබ හිතන්නේ නිර්මාණශීලී විදියට, ඔබ හිතන්නේ අලුත් විදියට. අනේ තින්ඩයි ගේන්න ඕන. ඒක නපුවම මම හිතනවා ඔබත් රටත් දෙකම බොහොම ඉහළට ගෙනියන්න අපිට පුළුවන්. මේ ගැඹුරු සංවාදයේ දෑපරේනේ නිකිණිපුර පසළොස්වක් බොහෝ දවසේ ඔබට සමීප කරන්න අප සමග අත්වැල් බඳගන්න, එහෙම නැත්නම් මේ සදහත් සදහැබර දායකත්වය සපයන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මාසික දහම් හමුවරට සහභාගී වෙන ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් නම් ගම් මොනවත් සඳහන් නැහැ. ඔවුන්ගේ විශේෂ ගැඹුරු ප්‍රාර්ථනාව නරඹන සැමට දහම් මැස පහළ වේවා. එපමණයි මේ අනුග්‍රහක දායකත්වය තුළ සටහන් වන්නේ. එයත් අපි ගැඹුරින් වටහා ගත යුතු, ගැඹුරින් අවබෝධ කර ගත යුතු කාරණාවක්. පන්සලට දෙන කෝප්පෙත්, පන්සලට දෙන කොට්ටෙත්, පිඟානෙත් හැම තැනකම නම ගහලා දෙන මානසිකත්වයක් ඇති වී තිබෙන ඒ හුරුව තියෙන සමාජයට මේ දහම් හමුවට සහභාගි වෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දැනුම සහ උන්ගේ අවබෝධය මොනතරම් ඉහළ මට්ටමක තියෙනවාද කියන එක පසක් කරගන්න මේ හොඳ කාරණාවක් සහ අපේ ස්වාමින් වහන්සේ
මේ ධර්මයේ මොනතරම් නිවැරදිව ලෙහෙලා දෙනවද කියන එක හඳුනා ගන්නට හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. මෙවැනි මාතෘකා ලියා එවන්න අපිට අපි සමාජයට ගන්නම් ඉදිරි පොහොය දිනවල. ඒ වගේම සෑම මාසකම අවසන් අඟහරුවාදා දවසේ රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් සසුන කාලීන සංවාද මණ්ඩපයේදී අපි හඳුනන මහන්සේ දෙහෝරාවක් ධර්ම සංවාදය යෙදෙනවා. ඒ වගේම ධර්ම දේශනා තුළ විශේෂයෙන් මතක් කරන්න ඕන ඔබට සැප්තැම්බර් මාසයේ සිට රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ අපි හඳුනනගේ ධර්ම දේශනා ප්‍රචාරය වන්නේ රාත්‍රී 8ට අවුරුදු 3ක පමණ කාලයක් උදෑසනට ටයි විකාශය වුණේ ගුවන්විදුලිය ධර්ම දේශනා සැප්තැම්බර් මාසයේ සිට කෙටි කලක් රාත්‍රී 8ට විකාශනය වගත් විශේෂයෙන් ඔබට අපි මතක් කරන්න කැමතියි. ටිකක් තවත් එහාට යන්න හිතන අපි හඳුරන්නේ මේ සංවාදියත් එක්ක අපි නිරන්තරව අපිට කියන්නේ ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න කියලා. මම හිතනවා ත්‍රිපිටකය අධ්‍යයනය කරන පිරිස හරි අඩුයි කියලා මං හිතන්නේ. මේ සංකාර පිළිබඳව අපි සාකච්ඡා කළේ පැහැදිලි කරගත්තා කොතනින්ද උපදින්නේ, කොතනද තියෙන්නේ, ඒවා නිෂ්පාදනය කරන්නේ කොතනද කියලා, කොතනින්ද කියලා. මේ බවට අපි හඳුරන්නේ ත්‍රිපිටකයේ යම් සාක්ෂි අපිට සොයාගන්න පුළුවන් වෙනවා. සැබවින්ම අපි අදහසක් ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකය පරිහරණය කරලා. ඇතමෙක් කියන්න පුළුවන් සංකාර කියන්නේ කසගඩවල් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ වදාළ තැන් හොයාගත්තාම අපට අර සංකාර දිරායන කසල මේ කෙලෙස් කසල වලටයි මේ සංකාර කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒවත් කසල තමයි. නමුත් ඒවා ඔහොම දිරායන්නේ නැහැ. ඒක ධර්මයේ සරණින් අයින් කරන්න ඕන. එතකොට මට මෙන්න මේ වදන හවදන් හම්බ වෙනවා. දැන් ඔබතුමාට මතක් කළ මුල්ම කදේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. අන්න සියලු සංස්කාරයන්. සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාරයන්. එහෙම නැත්නම් අනිච්ඡවත සංඛාරා. එතකොට එහෙමත් නැත්නම් අවිජ්ජාපත්‍ය සංඛාරා. ඔය තියෙන්නේ ඕකටමයි, ඔය තියෙන්නේ බාහිර දේවල් වලට නෙමෙයි. තවත් තැනක් තියෙනවා කුද්දක නිකායේ යංකින්චි දුක්ඛං සම්බෝති. යම්කිසි මිනිස්සෙකුට යම්කිසි දුකක් හට ගන්නවා නම් සබ්බං සංඛාරපච්චයා. ඒ දුක හටගන්නේ මේ සංඛාරප්‍රත්‍යයෙන්. සංඛාරංච නිරෝධේන, මේ සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් ඔහුට දුක් හටගන්නේ නැහැ. දැන් අපි කියමු වැලි ගොඩක් සංඛාරයක් කියලා. ගොඩනැගිල්ලක් සංඛාරයක් කියලා. ඇමරිකාවේ තියෙන්නේ අපට අයිතියක් නැහැ. මේක නිසා අපට හටගන්න දුක මොකද්ද? හටගන්නේ නැහැනේ. නමුත් පුණ්‍යාභි අපුණ්‍යාභි අනිත්‍යාභි සංඛාරයෙන් අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යොදමින් ජාති ජරා මරණ දුක් විඳින්නට වෙනවා. දැන් ගැලපෙනවනේ නේ. සංඛාරා පරම දුක, ලොකුම දුක සංඛාරයයි කියලා වදාරනවා ඒකේ. එතකොට ඇමරිකාවේ තියෙන වැලි ගොඩක් හරි නැත්නම් ගඩොල් ගොඩක් හරි අපේ නෙමෙයි ඒක සංඛාරයක්. අපිට මොකද්ද දුකක් ඉන්නේ? නමුත් තමන් එක්ස් කරගන්න ආව අපුණ්‍යාභි හෝ පුණ්‍යාභි අනිත්‍යාභි සංඛාරයේ තමන් පිටුපස විපාකවාරයක් වශයෙන් ලෞකික සැප දුක දෙනවාමයි. ඒ ලෞකික සැප දුක දුන්නාට ඒ දෙක තුළ ජාති දරා මරණුන් මිදිලා නැහැ. එහෙනම් මේ පෙන්වන්නේ මේ සංඛාරය කියනා වූ එකේ මුලාව තුළ තමයි සත්වයාට දුක් ගෙනත් දෙන්නේ. දැන් එතන තව වචනයක් තියෙනවානේ මෙතන ගන්නකො. අනිච්ඡවත සංඛාරා කියන පදෙන් පෙන්වන්නේ එහෙමනම් තව අනිච්ච පදේ මම පැහැදිලි කළේ නැහැ. මේ පුණ්‍යාභි අපුණ්‍යාභි අනිච්ඡාභි සංඛාර තමයි සත්වයා සතර ඇවිද්දවන්නේ. අගපදෙන් කියන්නේ තේසං වූප සමෝසුකෝ කියලා. තේසං කියන්නේ පුණ්‍යාභි අපුණ්‍යාභි අනිච්ඡාභි සංඛා. ඒවාට ඒවා රැස් කිරීම සැපයි කියලා නෙමෙයි පෙන්වන්නේ, සංසිඳවීම සැපයි කියලා. එහෙනම් සංසිඳවීම සැපයි නම් රැස් කිරීම දුකයි නෙමෙයිද? සබ්බේ සංඛාර අනිච්ඡාති සබ්බේ සංඛාර දුක්ඛාති ආම් පෙන්වනවා වචනේ. සංඛාර දුක, සංඛාර දුක කියලා පෙන්වනවානේ. දුක්ඛ දුක්ඛ සංඛාර දුක විපරිණාම දුක්ඛ කියලා. එතකොට මේ අභිසංඛාර කියන පදයේ තියෙන අර්ථය තමයි අනාගතයට ඵලයක් හටගන්න හේතු එකතු කිරීම. මේ අභිසංස්කරණයම තමයි එහෙනම් සංඛාර කියලා කියන්නේ. එහෙනම් අභිසංස්කරණේ වෙන්නේ මොකෙන්ද කියලා හොයාගන්න වෙනවා. ඒ නිසා ත්‍රිපිටකයේ පුරාම මේක ගලපන්න පුළුවන් වෙනවා ඕනෑම සූත්‍රයකට. මේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි නම් වූ මේ අභිසංඛාර තුන සත්වයාට අපාගාමී වීම, කාමසුගති ගාමී වීම සහ රූපී අරූපී බඹතල ගාමී වීම හෙවත් භවගාමී වීම ලබා දෙනවා. භවගාමීත්වය ලබා දෙන්නේ අභිසංඛාරත්වයෙන්. එහෙනම් භව නිරෝධගාමීත්වයට මේ සංඛාර තුනම නිරෝධ කරන්නට වෙනවා. හැබැයි තුනම නිරෝධ කරන්න වෙන්නේ තුනම තියෙන නිසා නෙවෙයි එක්කෙනෙකුට. අපුණ්‍යාභි සංඛාර තියෙනවා නම් ඒක නිරෝධ කරන්න වෙනවා. පුණ්‍යාභි සංඛාර තියෙනවා නම් ඒක නිරෝධ කරන්න පුළුවන්. පුතග්ජන පුද්ගලින්ට මේ දෙක තමයි තියෙන්නේ. මේ දෙක යට කරලා ගියාට තමයි අනිජ්ජාභි සංඛාර තියෙන්නේ. ඒගොල්ලෝ ඒක නිරෝධ කරන්න වෙනවා. සංඛාරංච නිරෝධේන. එහෙනම් මේ අභිසංඛාරයේ රැස්වීමට බලපාන එක
අනිත්‍ය වෙන්න බෑ වෙන මොකක් හරි අරුතක්. ඒ අවිසංකාර නිරෝධ කිරීමට බලපාන්නා වූ ධර්මයේ තම අනිත්‍ය වෙන්න ඕනේ. එහෙනම් අපි දැන් අනිත්‍ය නිත්‍ය පද දෙක කොතනද තියෙන්නේ කියන එක අපි කරන වැරද්ද තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ත්‍රිපිටකයේ මේ කරුණු කියවීම තුළ මට මතක තියෙන කීපයක් වේ තව ඕන තරම් තියෙන්න පුළුවන්. දැනට පාඩම් වෙලා තියෙන කීපයකින් ඔය පැහැදිලි කළේ මේ ත්‍රිපිටකයේ මේ පද තියෙන තැන්. සංඛාරා පරමා දුක්ඛ සබ්බං සංඛාර පච්චයා මිනිස්සුන් දුකක් හට ගන්නවා නම් සබ්බේ සංඛාරා අනිත්‍යවත සංඛාරා සංඛාරංච නිරෝධේන සංකාර රැස් කරන්න කියලා නෑ නිරෝධ කරන්න කියලා තියෙන්නේ. නමුත් අපි බෞද්ධය වශයෙන් කරන්නේ පුණ්‍යාභි සංකාරය රැස් කරමින් සසර යන්න හදන එක. මේකේ පරස්පරයක් තියෙනවා. එතකොට එහෙමනම් එහෙනම් අන්න වර්තමානයේ සත්‍ය වටහා ගන්න බැරි පිරිසක් පුණ්‍යාභි සංකාරය රැස් කරගත්තට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මේ පිරිස් අතර බෞද්ධින් අතර කෝ නිවන් මඟ කියලා හොයන පිරිසක් ඉන්නවා වර්තමානයේ. ඔවුන්ට එහෙනම් අපට සංඛාර පරමා දුක නම් සංඛාර නිරෝධ කිරීමෙන් තමා දුක නැති වෙන්නේ කියන එක තේරුම් අරගෙන සංඛාර නිරෝධ කරන හැටි කියලා දෙන්න වෙනවා. සංඛාර නිරෝධයට භාවිතා කරන්න ඕන අනිත්‍යද නිත්‍යද සංඛාර රැස්වීමේදී භාවිතා වෙන්නේ අනිත්‍යද නිත්‍යද කියන එක අපි ඊළඟ පදයකින් හොයාගනිමු. බස්සිකෝ අනිත්‍ය තමයි මම පැහැදිලි කරේ නැහැ කියලා හරි. පැහැදිලි කරේ නැහැ. පැහැදිලි කරලා දෙන්න අපේ අඳුරනේ. දැන් අර බාහිර සමාජයේ අනිත්‍ය කියන්නේ ඇතින නැතින එකනේ. නැහැ. නැහැ. එතකොට මෙතන ඒ අනියත බව නෙමෙයි අනිච්ච කියන්නේ. හරිද? මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. තථාගත බුදුපියාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණෙන් පස්සේ අවුරුදු 35 ඉඳලා 80 දක්වා ගත කළේ ක්‍රියාසිත සහිත ජීවිතයක්. හැම එකම ක්‍රියාසිතක්. ක්‍රියාසිතක් කියන එකේ තේරුම උන්වහන්සේට මොන දේ කළත් පව් හෝ පින් හෝ ධ්‍යාන කුසල් හෝ සිදුුණේ නැහැ. ඒ කියන්නේ අபிසංකාර රැස්ුණේ නැහැ. ඒ ක්‍රියාසිතවල අபிසංකාර කියන අවිපාක දෙන්න හේතු ඉතුරු වෙන්නේ නැති නිසා උන්වහන්සේලා කර්මක්ෂය කරලා ඉන්නේ. එතකොට මේ පාවිච්චි කරන ස්කන්ධවලට කියන්නේ පංච උපාදාන ස්කන්ධ නෙමෙයි පංචස්කන්ධ. එතකොට මේ පංචස්කන්ධ ධර්මයේදී බුදුන් වහන්සේ ගාව නිරන්තරයෙන් භාවිතා වෙන්නේ අනිදුක්ඛානාත්මය ධර්මය. පෘථග්ජන පුද්ගලයා ගාව මේ කර්ම රැස් කිරීමේදී භාවිතා වෙන්නේ අනිදුක්ඛානාත්මය නෙමෙයි නිත්‍ය සුඛාත්මය. ඒක තේරුම් ගන්න හොඳ තැනක් තියෙනවා. ඒක තියෙන් තිබෙන්නේම බුදුන් වහන්සේගේ හොඳ ප්‍රකාශයක. ඒක අදාළ වෙන්නේ වක්කලි හිමියන්ට. වර්තමාන සමාජයේත් මේ ධර්මයේ වටහා ගත්තේ නැති ඔක්කොටම මම නමක් දාලා තිනවා නූතන වක්කලිලා කියලා. ඒ ශ්‍රී පුරුෂගේ වේදෙන්තරව ඒක විහිළුවට කියන්නේ අපහාසයට එහෙම නෙමෙයි. ඒ වක්කලි භාවෙන් මිදෙන්න ඒ වක්කලිලත් තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුව වක්කලීට කියපු බණ ටික. ওই වක්කලීට ධර්ම දේශනා කරන්න යාමේදී බුදුරජාණන් වහන්සේ කෙලින්ම මාත්‍රකාවට ගිහින් තියෙනවා. අප අන්න රොබතුමා පැහැදිලි කරපු කාරණේත් හරියටන. එතකොට වක්කලි හිමියන්ගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා තංකින් මඤ්ඤසේ වක්කලි. ඒකෙන් කියන්නේ ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ කියන්නේ ඉදිරියට කියන කාරණය. අන්න එතන බුදුරජාණන් වහන්සේ වතු පිටි හරකබාන ගෙවල් දරවල් දත් කෙස් අනිත්‍යද කියලා ඇහුවනම් මම ඒක පිළිගන්නවා ඒව සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ අනිත්‍ය දේශනා කරයි කියලා. නෑ ඒව අහන්නේ නෑ. රූපේ අනිත්‍යද දුක්ඛ දානාත්මද නිස්සුඛාත්මද? වේදනාව අනිත්‍ය දුක්ඛ දානාත්මද නිස්සුඛාත්මද? සංඥාව අනිත්‍ය දුක්ඛ දානාත්මද නිස්සුඛාත්මද? සංඛාරය අනිදුක්ඛ අනාත්මද නිස්සුඛාත්මද? විඥානය අනිදුක්ඛ අනාත්මද නිත්‍යසුඛාත්මද? වක්කලි හාමුදුරුවන්ගෙන් විමසන්නේ නේද? ඈ වක්කලි හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ වක්කලියට වදාරනවා බුදුන් දකින්න පුළුවන් ධර්මයේ දැක්කොත් කියලා. ඊට පස්සේ ධර්මයේ දන්නේ නැති නිසා මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගන්වන්න හැටි වක්කලීට. එතකොට ධර්මයේ උගන්ලා තින්නේ පංචස්කන්ධය තුළනේ. ඒ පංචස්කන්ධ ධර්මතාවයේ අහන්නේ අනිත්‍යද දුක්ඛද අනාත්මද නිත්‍යද සුඛද ආත්මද කියලා. අන්න බලන්න අනිත්‍ය භාවිතාවෙන්නේ වතු පිටිවල කෙස්රොම්නී දත්වල නෙමෙයිනේ. පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් තමයි ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්චිකරේ යාති. යමෙකුට මේ පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛානාත්ම වශයෙන් නොනින් බලන්න පුළුවන් නම් උසෝවාන් වෙනවා. සීල සූත්‍රය එහෙමයි පවතින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය තිබෙන්න ඕන කොහෙද? පංච උපාදානස්කන්ධය තුල. පංචස්කන්ධය තුලමයි. එතකොට මේක මෙහෙම අහපුවම අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා දීපු උත්තරේට බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. එසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පංචස්කන්ධයක්. එතකොට පංච උපාදානස්කන්ධයක්. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තායයි. ගැනීම සුදුසුද? ඒතං මම කියන්නේ ඒ මගේ කියන එක. ඒතෝ අහං අස්මින් කියන්නේ මම මගේ කියන එක. ඒසෝ මේ අත්තා කියන්නේ මගේ ආත්මය.
එතකොට මම මගේ ආත්මය තියෙන්නේ පංචස්කන්ධයක් තුළ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ පංචස්කන්ධයක් තුළ අපි මගේ මම මගේ ආත්ම වශයෙන් ගන්න එක සුදුසු දහපම නැත ස්වාමීනි කියනවා. මෙතන නැති දෙයක් තියෙනවා එලි කරන්න. ඒක තමයි සමාජයේ තේරුම් ගත්තේ නැති දේ. අර මගේ මම මගේ ආත්මකට ගන්නෙ මොනවද? මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන දේවල්. දැන් මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ලෝභ, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, නීවරණ, සංඛාරා. ඒවා අපේ නෙවෙයිනේ. ඒවා මෙහෙ තිබුණේ නෑ අපි උපදින කොටත්. මේවා තමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. හින්දා මේවට ආйти මායයාට මේවා. මායයාට ආйти කෙලස් නැත්තම් ලෝභ, දේශ, මොහයන් අපි මොකද කරන්නේ? අපි ආйти කරගන්නවා. එතකොට මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන දේවල් තමයි මගේ මම වගේ ආත්මකට අපි අරන් තියෙන්නේ. අන්න ධර්මයෙන් පිටපැනීම. දැන් මෙතෙන් ගලපන්නේ මෙහෙමයි. මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන කියන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. මගේ මම වගේ ආත්මකට ගැනීමට තමයි නিত্য සුඛ ආත්ම කියලා කියන්නේ. අන්න සත්වයාට සසරින් මිදින්ට බුදුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දේශනා කළා. සත්වයා නিত্য සුඛ ආත්මය ධර්මයේ වශයෙන් අරගෙන පව සිද්ධ කරමින් අපාය යනවා, පින් සිදු කරමින් දිව්‍ය ලෝක කාම ලෝක දිදී යනවා, ධාන සිද්ධ කරගන්නමින් රූපය රූපී බඹතල යනවා. එතකොට සියලුම සත්වයන්ගේ සංසාර ගමන රැකසී පවතින්නේ නিত্য සුඛ ආත්මණං වූ මිත්‍යා දෘෂ්ටිය තුල බවට සාක්ෂියක් ත්‍රිපිටකයේ තියෙනවා. ඒකට කියන්නේ විපල්ලාස සූත්‍රය කියලා. හරි ලස්සන සූත්‍රයක්. ගාථා පහයි තියෙන්නේ, ඔක්කොම තියෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දේ නিত্য සංඥාවෙන්, දුක්ඛ දේ සුඛ සංඥාවෙන්, අනාත්ම දේ අනාත්ම සංඥාවෙන්, සුභ දේ අසුභ දේ සුභ සංඥාවෙන්. මිනිස්සු එහෙම අරගෙන සිත වික්ෂිප්ත කරගන්නවාලු. ඒකට කියනවා මිච්ඡා දිට්ඨිගතා කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ නිස්සකාත්මකට ගැනීම නියත මිත්‍යා දෘෂ්ටිය හෝ නෙමෙයි. මේක එක්තරා විදිහක සංසාර ගමනේ මිත්‍යා දෘෂ්ටියක්. ආරි සත්‍ය ධම්මේ. මිච්ඡා දිට්ඨිගතා සත්තා ජාති මරණ ගාමිනෝ. ඉපදෙමින් මැරෙමින් සත්තා ගච්ඡanti සංසාරෝ සසර ඇවිදිනෝ. එහෙනම් පින නিত্য සුඛාත්ම නිසා තමයි සසර ඇවිදින්නේ අපාය පැත්තේ. වැරදුනා වචනය, පව නিত্য සුඛාත්ම නිසා තමයි සත්වයා සසර අපාය පැත්තේ ඇවිදින්නේ. පින නিত্য සුඛාත්ම කොට ගැනීම තුළ තමයි සත්වයා කාමසුගතී හතේ ඇවිදින්නේ. ධාන නিত্য සුඛාත්ම කොට ගැනීම තුළ තමයි සත්වයා විෂාකාර මේ බඹතලවල ඇවිදින්නේ. සංසාරයේ සත්වයා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. ඉපදමින් මැරමින් සත්‍යා මේ සසර ඇවිදින්නේ නිත්සකාත්මණං වූ මිත්‍යා දෘෂ්ටිය නිසා බව බුදුන් වහන්සේ වදාරනවා. ඒ විතරක් නෙමේ, බුදුවරු ලෝවට පහළ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්මය නං වූ ධර්මයේ දේශනා කරපුවාම අහලා පිළිපදිනවලු කියලා ඒ ගාථාවේ පෙන්නනවා. එහෙම බලලා සියලු දුකින් මිදෙනවායි කියලා පෙන්නනවා. අන්න බලන්න, නිත්සකාත්ම කරන කොටස මායාටයිදී බුදුරු දේශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. නිත්සක ආත්මයේ තියෙන ආ වූ සංසාරගත බන්ධනේ තේරුම් ගන්න පුළුවන් නම් මේ නුවණින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම තුළින් සබ්බ දුක්ඛා උපජ්ජදු සියලු දුක් වලින් මික්ම ගිහ කියලා පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් අපට අපි ළඟ තිබෙනා වූ මේ සංඛාර සම්බන්ධයෙන් තිබෙනා වූ නිත්‍ය සුඛ ආත්ම කොට නම් වූ ගත්තා වූ මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙන්න සිද්ධ වෙනවා. මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. කිසිම දවසක වචනෙන් මේක නිත්‍යයි, මේක සුඛයි, මේක ආත්මයි කියලා අපි ගත්තේ නැහැ. ඒ නিত্য සුඛාත්ම යොදන්නේ කවර කාරණේටද කියලා අපි තේරුම් ගන්න වෙනවා. ඒ තමයි මේ අරමුණෙහි ඇලෙනකොට, ගැටෙනකොට, මුලා වෙනකොට. ඒ ඇලීම ගැටීම මුලාව තුළින් තමයි මම හැදෙන්නේ, මම හැදුනොත් මම මගේ ආත්ම වෙනවා. එතකොට ඒකට නিত্য සුඛාත්ම. එතකොට මම අල්ලා ගැනීමෙන් තමයි මම හදාගන්නේ. අල්ලා ගැනීමට කියන දෙයක් තමයි නিত্য සුඛාත්ම. අල්ලා ගන්න නැතුවට කියන දෙයක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔය බුදුදහමේ අතහැරීම කියන්නේ ඔය ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධාව අල්ලා නොගැනීමට ඇරුණාම ඔබතුමන් සඳහන් කර පරිදි අම්මා හරි තාත්තා හරි දුව හරි පුතා හරි තමන්ගේ වත්කම් හරි අතහැරීමට නෙමෙයි. මතකද අපේ අය හිතන් ඉන්නේ අතාරින්න ගම මේ තේරම දාලා කැලේට යන්න ඕනේ කියලා. එහෙ සමහරවිට. හරි තවත් තියෙනවා මම කතා කරලා බලන්න වෙලාවේ හැටියට. එහේ මට තව මේ සරල කාරණාවක්, සරල වුණාට මේක දැනගත යුතු කාරණාවක් අපි හඳුන්නේ. අපි දැන් ඇත්තටම හිතන් ඉන්නේ ඔබ වහන්සේ කිව්ව දැන්වත් පැහැදිලි කළ කාරණාවට කලින් අපි බොහෝ දිනක් විශ්වාස කරන් ඉන්නේ ඔය අනිත්‍යයි කියන එක අපි භාවිත කරන දේ විනාශ වෙච්චාම නැත්නම් ඒක විනාශමකට යාම අනිත්‍යයි කියන එකනේ අපි ඇත්තටම භාවිත කරන්නේ ඒ විදිහටමයි. මලගෙදරත් අපි ඔය පාඨය කියවනකොට උඟක් හිතන්නේ මේ
ශරීරය අනිත්‍යයි ඒ නිසා මැරුණා කියන එක තමයි අවබෝධයක් තියෙන්නේ. දැන් මේක සරල අවබෝධයක් අපි හඳුරන්නේ මේ අවබෝධය තුළ, මේ සරල අවබෝධය තුළ අපිට ඔබ වහන්සේගෙන් මේ ගැඹුරට යන්න මේක මේ මුල් පියවරක් කරගන්න බැයිද අපිට? අපි කම ගෙදර මේසේ තියෙනවා, මේ පුටුව තියෙනවා, මේක කැඩුණා අපි කියන අර අනිත්‍යයි හැම දෙයක්ම කියලා. මෙන්න මේ සියන සරල සියු ඒ දැනුමත් එක්ක අපිට මේ ගැඹුරට ප්‍රවේශය ලබා ගන්න බැරිද? ඒක බලන්නේ බාහිර පැත්තෙන්. බාහිර පැත්ත. අපි ඒක ඇස් දෙකෙන් පිටපැත්ත බලන්නේ. එහෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය කිසිවිටකත් බාහිර ලෝකෙ නෙමෙයි පංච උපාදානස්කන්ධය තුළ බලන්න වෙනවා. එහෙයි. පංච උපාදානස්කන්ධය තියෙන්නේ අපි ගාව හිනම් මේ පිටට හරවපු ඇහැ ඇතුළට හරවන්න පුරුදු වෙන්න. ඒ විතරක් නෙමෙයි අර සියලු දුකින් නික්ම ගිය කියලා කියන්නේ සබ්බ දුක්ඛා උපජ්ජගෝ කියන්නේ සියලු දුකින් නික්ම ගියේ කොහොමද? අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලලා. අනිත්‍ය විතරක් නෙමෙයි දුක්ඛානාත්මත් එක්ක බැලෙන්න වෙනවා. අපි අරකේ බලන්නේ අනිත්‍ය විතරනේ. පිඟානේ කෝප්පේ. ඉතින් ඒ නිසා ඒක මම නම් කල්පනා කරන්නේ මේ අනිත්‍ය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා බ්‍රාහ්මණ සමාජයේ තිබුණ දෙයක්. ඔය ඇසෙන් පෙනෙන කැඩෙන විදෙන බව. තථාගතයන් වහන්සේ හොයාගත්ත ආරි සත්‍ය තමයි සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය. සංඛාර ධර්මයන්ගේ නිත්‍ය තමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ, සසර ඇවිද්දවන්නේ. එහෙනම් සංඛාර ධර්මයන්ගේ නිත්‍ය කොට ගැනීම සසරේ පමාවයි. අප්‍රමාද වෙන්න කියලා බුදුන් වහන්සේ වදාළේ මේ කෙලෙස් රැස්වීම සිදු වෙන්නේ නිස්සුකාත්ම කිරීම තුළ. කෙලෙස් වලින් මිදෙන්න අනිද්දුක්ඛානාත්මව ධර්මයක් බවට පත් වෙනවා. ඒ ධර්මයේ භාවිතාවෙන් ලෝභ දේශ මොහයන් අයින්නකොට සිත පිරිසුදු වෙනවා. සිත පිරිසුදුෙන් පස්සේ තව ටිකක් එහාට ගත්තාම හොයාගන්න පුළුවන් කාරණාව. එතකොට මේ සිත පිරිසුදු කර ගැනීම සඳහා භාවිතා කළ යුතු ධර්මයයි අනිත්‍ය. දැන් මට තව ඔකට වචනිකුත් කියන්න තියෙනවා කාලේ තියෙනවා. ඔය මාතික මාතාව කියන කතාව මම බොහෝ තැන්වල දේශනා කරලා තිනවා. මේකේ භික්ෂූන් වහන්සේලා 39ක් බුදුන් වහන්සේගෙන් බණ අසා විවේකීව වැඩවසනවා. එතෙන්ට පැමිණෙන අම්ම කෙනෙක් නොදන්නකමට අහනවා ඔබ වහන්සේලා තැන් තැන්වලටලා මොකද කරන්නේ කියලා. උන්වහන්සේලා දීපු උත්තරේ තියෙන්නේ 32 අපි මහානකම් කරනවා කියලා. මහානකම් කරනවා කියන්නේ මොකක්ද කියලා අහපම ඒක තේරුන්නේ නැති නිසා දීපු උත්තරේ තියෙනවා 32 මොකද කරලා තියෙන්නේ? තිලකුණු වඩනවා. තිනතුරු වඩනවා කියන එකේ තේරුම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. ඒ මොහොතේ උපදින පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම ඔවුන්ගේ භාවනාව වෙලා තියෙනවා. මේ 32 මෙහෙනම් මේ ක්ලේශයන් ප්‍රහීණ කිරීම සඳහා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමටනේ මහානකම කියලා තියෙන්නේ. දැන් මම කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ තේරුම් ගන්න පුළුවන් වුණොත් සිවුරු පෙරෙව්වත් නැතත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේ මහානකම gedara ඉන්න ඔක්කොටම තේරෙන ආයත කරන්න පුළුවන්. මොකද ඔතන මාතික මාතාව බණ ටික අහලා මහණෝනේ නැහැ ගෙදර ගියා. ගෙදර ගිහින් එතුමියත් ඒ මහානකම කළයි කියලා තියෙන්නේ. එතුමිය ගුරුවරුන්ටත් ඉස්සලා අනාගාමුණයි කියලා තියෙන්නේ. මේව මම කියන්නේ මේ බුදුන් වහන්සේ වදාළ ඒකායන මාර්ගය කියන එක අනිද්දුක්ඛ අනාත්මය තුලින් පමණක් තේරුම් ගත් ඇති ආය ඊට එහාට චතුස්සත්ත්‍ය පටිච්චසම්පාදය සතර සතිපට්ඨානෙ මොකවත් ඕන නැහැ. මොකද ඒ ඔක්කොම වැඩෙනවා මේක වඩනකොට. ඒ නිසා මේක ප්‍රබල පදයක්. මේ අනිත්‍ය කියන පදේ බුදුදහමේ ඒක ප්‍රබලත්වය කොච්චරද කියලා කියනවා නම් ඒක දැනගත්ත මිනිස්සු දුකින් මිදෙනවා. ඒකේ අනවබෝධය කොච්චරද කියලා කියනවා නම් කොපමණද කියලා කියනවා නම් අනවබෝධ පුද්ගලයා සත් සංසාරේ පව් කරමින් පින් කරමින් ධ්‍යාන රැස් කරමින් සසරේ ඇවිදිනවා නිමාවක් නැතුව. මොකද නිමාවෙන්ට මේ මිනිස් තලේ ඇරුණාම වෙන තැනකදී බෑ. ඒ තැන්වලටකින් ආයේ මෙතෙන්ට නියත වශයෙන් එනවා කියන්නත් බෑ. ඒ නිසා මෙතන මග ඇරී යමින් මේක බලන්න තියෙන කර නැතුව යනවා. ඒ නිසා තමයි මෙතන මේ උගුලෙන් ගැලවෙන මාවත බවට පත් වෙලා තිබෙන්නේ. බලන්න මේ මිනිසුන් මෙතන උපදින්නේ මේ සද්ධර්මය හොයාගෙන. ඔවුන්ට මේ සද්ධර්මය වසා දාපුවම නැත්තම් කියලා දෙන්න බැරි වුණාම ඔවුන් කොතරම් සසර අමාරුවක වැටෙනවද? ඒක දැන දැන අනකලා අපරාධයක් වුණාට විශාල අපරාධයක් ඇත්තමයි මම නම් දකින්නේ. ඒ නිසා තමයි මේ මිනිස්සුන්ට ධම්මැස පාදා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි මගේ ওই හිතවත් දායක පිරිස් කිසිම වෙනත් මේ මියගියාට පින් අනුමෝදන් කිරීමේ ප්‍රාර්ථනාවකින්තරව උන් ධම්මැස පාදා ගනිමින් ඉන්න අය නිසා අනිත් අයට ධම්මැස පෑදේවායි කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි හුඟක් වෙලාවට බලන්නේ බාහිර දේ ගැන, බාහිර පුද්ගලයන් ගැන, බාහිර දේ පිළිබඳව විවේචනය කරන්නේ. මම හිතනවා මේ ගන්න පුළුවන් හොඳම තවත් හොඳ කාරණාවක් තමයි ආපෝ හැරිලා අපි දිහා බලන්න, අපි අවබෝධ කරගන්න, තමා අවබෝධ කරගන්න. ඒක ලොකු පාඩමක්. අපි හඳුනන්නේ මේ සංඛාර රැස්වීම භාවිතයේ වරදක්ද? ඔව්, සංඛාර රැස්වීම භාවිතයේ වරදක්. ඇත්තටම සංඛාර රැස්වීම භාවිතයේ වරදක්. භාවිතය කියන්නේ අපි නොදන්නාකම නිසා එතන තියෙනවා. ඒ භාවිතයේ වරදට තමයි අවිජ්ජාපච්චා සංඛාරා කියන්නේ.
නොදන්න අකම නිසා මේ ඇසෙන් කනින් මාසයෙන් හමු වෙන අරමුණ සමග අපි ඇලෙනවා හෝ ගැටෙනවා හෝ මුලා වෙනවා. ඇලෙනවා මුලා වෙනවට ලෝභ මෝහ කියනවා, ගැටෙනවා මුලා වෙනවට දේශ මෝහ කියනවා. ලෝභ මෝහ දේශ මෝහ වශයෙන් ගැනීමේදී මොකද වෙන්නේ? සංකාර විපාක දෙන්න හේතු ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් අර කාබන් කොලයක් තියලා කොලයක ලිව්වහම යට කොලේ ලියවෙනවා වගේ මේ අරමුණ රස විඳීමේදීම ඉදිරියට රස විඳීමේ හේතුවක් ඉතුරු වීම සිදු වෙන්නේ අනිත්‍ය නිසා නෙවෙයි, ඒ නিত্য සුඛාත්මකට ගැනීමේ වරද. මම මගේ ආත්මකට ගැනීමේ වරද තමයි ඉදිරිය සසරට යන්න හේතුවක් ඉතුරු වෙන්නේ. එතකොට පෘථග්ජන පුද්ගලයා බාහිර වස්තුන්ගේ අනිච්ච කතා කළාට නැත්තම් පාඩමින් අනිච්ච දුක්ඛ අනාත්ම දැනගෙන හිටියට ඔහුට මේ ඇසට කනට නාසයට අරමුණු ගැනීමේදී ඔහු ලෝභ දේශ මොහ වශයෙන් ගන්නවා නම්, මමත්වෙන් අරගන්නවා නම්, ඒ ක්‍රියාවට ප්‍රතික්‍රියා දක්වන්න බාර ගන්නවා නම් රිදුනා ප්‍රශංසාවක් ලැබුණා, ලාභයක් වුණා, අලාභයක් වුණායි කියලා. ඒ තමයි මමත්වෙන් ගැනීම. ඒ මමත්වෙන් ගැනීම තමයි නিত্য සුඛාත්ම කියන්නේ. ඒ නিত্য සුඛ ආත්මකට ගැනීමෙන් සසරට බැඳී. අන්න වරද. අපි සසරට නිකම් බැඳිලා නැහැ. මේ අරමුණ නিত্য සුඛාත්මකට ගැනීමෙන් තමයි සසරට බැඳෙන්නේ. නං සසරට බැඳීමෙන් මිදෙන්න නিত্য සුඛාත්ම ධර්මයේ වෙන්නේ නැහැ. අන්න බුදුන් වහන්සේ 15 වෙනි පෙර ලෝකයාගේ දර්ශනයේ පවපින ධානයේ ඔස්සේ සංස්කාරයන්ගේ නিত্য සුඛාත්මය. සමස්තේම ඉතුරු නැහැ කාගේවත් ආයේ. අපුණ්‍යාවි සංකාරය හෝ පුණ්‍යාවි සංකාරය හෝ අනිජ්ජාවි සංකාරය හෝ මේ සංස්කාර ධර්මයන්ගේ නিত্য සුඛාත්මය තමයි මිනිස්සුන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ධර්මයේ බවට පත් වුනේ. ඒ ධර්මයෙන් නෝන්ට ගෙනත් දුන්නේ භවගාමිත්‍ය සසර ඇවිදීම. බුදුන් වහන්සේ බව නිරෝධගාමීක් සසරෙන් මිදෙන්නට එනම් මේ නিত্য සුඛ ආත්ම වෙනුවට ධර්මයක් දේශනා කළේ. අන්න එතනයි ධර්මයේ තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ සරණින් තමයි අපිට මේ අபிසංකාර රැස්වීමෙන් නිදහස් වෙන්නේ. එතන ස්කන්ධ පංචකේ නුවණින් බලා ගන්න යොදා ගන්න ඕන දෙයක් තමයි මේ ධර්මයේ කියන්නේ. ඒ විතර ධර්මයේ අනිත්‍ය විතරයි. ඒකයි බුදු අර පෙන්වුවේ අකුරු අටක් සහිත පද තුනක් ලෝකේ දේශනා කරන්නයි බුදුරු පහළ වෙන්නේ කියලා. එතකොට අපිට මේ අනිත්‍ය ඇස් වලින් බලලා බෑ. හේතු ඉතුරු වෙන ආකාරයෙන් අරමුණු ගැනීමට කියන්නේ නিত্য සුඛාත්ම. හේතු ඉතුරු නොවන ආකාරයෙන් අරමුණු ගැනීමට කියන්නේ අනිදුක්ඛානාත්ම. දැන් අන්න බුදුන් වහන්සේලා හිත හැදුවා, රහතන් වහන්සේලා හිත හැදුවා. දැන් ඇසට කනට නාසයට අම්මා තාත්තා කෑඹීම් ඇඳුම් පැළඳුම් පේනවා. පහල අඳුර ගන්නවා. ඒක රූප වේදනා සංඥා සංකාර විතරයි. ඒකේ මම නෑ. පංච උපාදානස්කන්ධ නෑ. පංචස්කන්ධ විතරයි. අර උපාදානයෙන් මිදීම. උපාදානයේ විමතල තමයි මම හැදෙන්නේ, මගේ හැදෙන්නේ, කෙලෙස් රැස් වෙන්නේ. සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ උපාදානයෙන් මිදීම මුල්කට ගත්ත සැප මාර්ගයක්. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. මිනිස්සුන් ජාති මරණ ගෙනත් දෙනවා නම් දකින්න මේ උපාදානය තමයි මේ බය දුක් ගෙනත් දෙන්නේ. අනුපාදා විමුච්ඡන්ති. උපාදානය වෙන්නේ නැතුව මිදෙන්න පුළුවන් නම් ජාති මරණ දුක් ගෙනත් දෙන්නේ නැහැ. එහෙනම් උපාදානය වීම නিত্য සුඛාත්ම නම් වූ වැරද්ද සිදු වෙන දෙයක්. අනිදුක් අනාත්මයේදී සිදු වෙන්නේ උපාදානයෙන් මිදීම. උපාදානයෙන් මිදීමට තමයි ධර්මයේ භාවිතා කරන්න ඕනේ. එතකොට තමයි ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියන ක්‍රියාවලිය තුළ ආරක්ෂාව හම්බ වෙන්නේ. ඒ නිසා මේ අපි පුද්ද පෘථග්ජන පුද්ගලයා තුළ අරමුණු ගැනීමේදී අපි මේ ස්කන්ධ පහෙන් පහට මැරෙන පුද්ගලයෙක් වශයෙන් අවබෝධයක් නැහැ පෘථග්ජන පුද්ගලයෙකුට. ඒක කරන්නෙක් ඔහුට ඉන්නවා මමයි මේවා කරන්නේ. මමයි ලාභාලාභ ලබන්නේ. ඒ මම කියන සංකල්පයේ මුල් කොටගෙන තමයි අපිට මේ සසර ඇවිදින්න හේතු වෙන්නා වූ කර්ම රැස්වීම සිදු වෙන්නේ. බුදුහාමුදුරුව වදාරනවා කම්මක්ඛයෝ දුක්ඛක්ඛය. දුක් ඉවර කරන්න නම් කර්ම ක්ෂය කරන්න ඕනේ. අපි තෝරාගෙන තියෙන්නේ කර්ම රැස් කරන මාර්ගයනේ. එහෙනම් කර්ම රැස් කරන මාර්ගයට ත්‍රිපිටකය කියන්නේ කර්ම මාර්ගය කියලා. කර්ම ක්ෂය කරන මාර්ගය යනවට විතරයි ධර්ම මාර්ගය කියන්නේ. ඉතින් අපි ධර්ම මාර්ගේ නැතුවම කොහොමද අපට ධම්මෝහවේ රක්කති ධම්මචාරී? ධම්ම මාර්ගේ යන අයට නම් ධම්මෝහවේ රක්කති ධම්මචාරී තියෙවි. අපට එතෙන්නේ එන්න බැරි වෙලා මේ තිබෙන්නේ. දැන් අපි හඳුරන්නේ අපිට සමගන්නත් වෙලා ඇවිල්ලා තව විනාඩියකින් දෙකකින් නැවත වතාවක් අපි හඳුරන්නේ අනිත්‍ය කියන එක ආපහු සංක්ෂිප්තව අපිට පැහැදිලි කරලා දීලා අපි අද සසනින් සමුගමු. ඒක මෙහෙම මම පැහැදිලි කරන්නම්. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ගන්නා අරමුණවලදී අරමුණ රසය වින්දහම හේතුවක් ඉතුරු වෙනවා නම් ඒකට තමයි අபிසංකාර කියන්නේ. ඒ නিত্য සුඛාත්මකට ගැනීමේ වරද්ද. ඒකට කියන්නේ අවශේෂ නිරෝධය. හේතුවක් ඉතුරු වෙයුතු නැහැ අපි අඳුරගන්න. හේතුවක් ඉතුරු වෙයුතු නැහැ ඇත්තම නම්. හේතුවක් ඉතුරු වෙන එක තමයි ඵලයක් බවට පත් කරලා ඉස්සරහට සතර ගෙනියන්නේ. ඒක එතකොට අවශේෂ නිරෝධය. ඒක භාවනාව වෙන්නේ නැහැ. ඒ අරමුණේදී අපට ඒ අරමුණ ඉදිරියට හේතුවක් නොතබවසන් කරන්න පුළුවන්. මේ අල්ලා නොගැනීමෙන්. අනිත් අරමුණු ගන්න එපා කියලා නෑනේ අපි හඳුරන්නේ. නෑ. අරමුණු එන්න ඕන. අරමුණු සමග පරණ තියෙන ලෝභ දේශම ඔක්කොම එනවා. උපන්න කුසල් දුරු කරන්න පුළුවන් කියන්නේ ඒකනේ. කෙලෙස් නසන්න එන්න ඕනේ.
ආපු කෙලෙස් නසන්න තියෙන්නේ. ඒ කෙලෙස් නැසීම සිදු වෙනවා කියන එකේ තේරුම ඒ මොහොතේ අනිත්‍ය භාවිතා වෙනවා. එතකොට ඒ ස්කන්ධ පහ මේ යන්නේ ඉදිරියට හේතුවක් නොතබා. ඒකට කියන්නේ නිර්වශේෂ නිරෝධය. නිර්වශේෂ නිරෝධයයි අනිත්‍යයි දෙකක් නෙමෙයි එකක්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය නැත්තම් නිර්වශේෂ නිරෝධය සත්වයාගේ සිත ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් පිරිසුදු කරනවා. පාරේ ගිහින් බලන්න මොනවද හම්බ වෙන්නේ කියලා. ඒක මම කියන්න ඕනේ නැහැ වචනෙන්. හම්බ වේවි සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් නිවීම. ඒ නිසා අනිත්‍ය තරම් ප්‍රබල වචනයක්. ඒ ගැඹුරු දහමක් තියෙන වචනයක්. ත්‍රිපිටකේ වෙනත් නැතුව ඇති. අපි කොහෙද මේ ඉන්නේ කියලා තේරුම් ගන්න වෙනවා. ඉතින් මේක භාවිතා කරන්න තේරුම් ගත්තයි කියලා අම්මා තෑරෙන්නේ නැහැ, තාත්තා තෑරෙන්නේ නැහැ, යහපත් රාජකාරිය තෑරෙන්නේ නැහැ. මොනම සම්බන්ධතාවකත් අතහරින්නේ නැහැ. අතහරින්නේ ලෝභ දේශ මොහ විතරයි. මේක තේරුම් ගන්න ඕන සමාජයේ. ලෝභ දේශ මොහ අතෑරුණ සත්වයා හරි අහිංසකයි, අවංකයි, ප්‍රත්‍යාගශීලී, කරුණාවන්තයි. එතකොට තමයි සැබෑ මිනිස්සු ඉන්නේ. මේ මිනිසා නොමිනිසෙක් කරන්නේ ලෝභ දේශ මොහයන්නේ. ඒ නිසා ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බාණං මේක සොය වුණාම මිනිසා තුල නිවීම තියෙන බව ඔහු දනී. මැරෙන කල් ඉන්න ඕන නැහැ. නිවුන මිනිස්සු. වත්මන් සමාජයේ බහුතරයක් ඇතිවෙත්තේ ඒ අය. එසේ ඇතිකර ගැනීමට තමයි අපි මේ අනිත්‍ය කියන වචනේ පැහැදිලි කළේ. දැන් ඕකම තමයි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්නේ. ඕක තමයි පටිච්චසම්පාදේ විග්‍රහ කරන්නේ. ඕක තමයි සතර සතිපට්ඨානෙ විග්‍රහ කරන්නේ. ඕකම තමයි කර්මක්ෂය කිරීකයක්ම විග්‍රහ කරන්නේ. මේවා හතරක් පහක් නෙවෙයි. මේ එක තේරුම් ගත්තහම අර ඔක්කොම පිළිපැද්දා වෙනවා. දේශකයන් වහන්සේලා වශයෙන් ඕනෑ පාරකින් කියලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. තේරුම් ගන්න කෙනාට එකපාරයි යවන. මේක තේරුම් ගන්න උත්සාහ කරන ලබාගත් මනුස්ස ජීවිතයේ මේ කරුණ එළිවන විට කාට හරි ඉඩ තියෙනවා මේක මෙහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් මම කතා කරන්නේ මේක මගේ පෞද්ගලික බණක් නෙමෙයි. නමුත් කවුරුත් මේ වෙනතුරු මට එහෙම කතා කරලා නැහැ. මොනතරම් අපරාධයක්ද කියලා හිතනවා වෙලාවකට මේ ධර්මය හරි විදියට අපි භාවිතයට නොගැනීම, හරි විදියට තේරුම් නොගැනීම. එහෙම වුණා නම් හැමතැනකම පුදුමාකාර සුවදායි පරිසර නිර්මාණය වේවි, පවුල් ඒකකයේ සුන්දර වේවි, රාජකාරිය ඇතුළේ සුන්දර වේවි, මගතට සුන්දර වේවි, බස් රථය තුළ සුන්දර වේවි, හැම තැනකම බොහොම සුන්දර ලොවක් නිර්මාණය වේවි. මේ ධර්මයේ හරි විදියට වටහාගෙන අවබෝධ කරගත්තොත් එතනට ඔබේ දහම් මැස පහළ වේවා, එතනට ඔබේ ඥානය යොමු වේවා, ඔබ ඥානනීය වේවා කියන හෘදයාංගම ප්‍රාර්ථනාව සමග අදත් අපි නිකිණිපුර පසළොස්වක් පොහොදා මේ විශේෂ සසුන කාලීන සංවාද මණ්ඩපයෙන් සමුගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපි දහම් ඇස පහළ කරමින් මේ දහම අපිට අවබෝධ කොට දෙමින් මේ දහම අවබෝධ වෙන්න වෙන්න ඇත්තටම බොහොම නිවුණු ඒ වගේම සරල ජීවිතයක් බවට අපේ ජීවිත පරිවර්තනය වෙනවා. සමාජෝම අපූර්ව විදිහට ජීවත් වෙන්න පුළුවන් හුරුව අපිට ඇති වෙනවා. ඒ හුරුව ලබා දෙමින් මේ දහම අපිට නිවැරදිව අවබෝධ කර දුන්න කෑගල්ල පුස්සල ශ්‍රී පුණ්‍යෝදයාරාම අධිපති පූජ්‍යපාද බෙලිගල මෙමුරේ ධම්මෝසප යාමරණ වහන්සේට තව තවත් ධර්මඥානය පහළ වේවා. ඒ තුළින් අපව මේ සසරින් එතර කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. මේ උතුම් කුසලයන් හේතු කොටගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේත් පතනාවබෝධියකින් අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව අපි හැමෝම සාදුනාදයක් ලබා දෙමින් ප්‍රාර්ථනා කරමු. අපි යලි පිනරපුර පසළොස්වක් පොහොදාත් සුපුරුදු වේලාවට හමු වෙනවා. අදත් මේ ධර්ම සම්නිවේදනය කරන්න සංවාදයේ සඳහා දායකත්වයේ සැපියූ අපේ ස්වාමින් වහන්සේගේ දහම් හමුවලට සහභාගී වන ඒ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසටත් ඔවුන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමුගන්නවා. ඉතාමත්ම වාසනාවන්ත පින්බර පොහෝ දවසකට ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්.